වැඩමවා වැඩ සිටින අතිගෞරුවනීය දිප්පිටිය ඓතිහාසික පුරාණ විහාරාධීශ්වර ගරු කටයුතු අපේ නායක හාමුදුරුවන් වහන්සේ නැව්ගල පුරාණ විහාරාධිපති අපේ නායක හාමුදුරුවන් වහන්සේ එවගේම මේ අවස්ථාවට වැඩමවා වදාළ මා ශාසන සහෝදර අඹගල විහාරස්ථානයේහි අපේ ධම්මින්ද හාමුදුරුවන් වහන්සේ එවගේම සෛලමාලකාරාමාධිපති ගරු කටයුතු පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලා ප්‍රදාන පූජනීය මහා සංඝරුවනින් අවසරයි දින ගණනාවක් මුළුල්ලෙහි අධිකතර වරුසාවෙන් පීඩාවට පත්වෙච්චි ඔබට අද දහවල් කාලයේදී කෙටි විරාමයක් ලබා දීලා සොබා දහම හිතේ සතුටක් උපද්දවලා තිබුණා. දැන් ආපහු සැරයක් වැස්සවලාහක දෙවියෝ ඔබ දිහා බලන්නේ අකාරුණිකව වාගේ මට දැනෙන්නේ. ඒකත් හොඳයි කියලත් මට හිතෙනවා. හේතුව මේ සෛලමාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරුවන්ට සහ දායක සභාවේ මේ අයට මොලේ පෑදෙන්න. ඒයි ඈ නෑ මේකට මේ ආපු ඔක්කොම සෙනග දාන්න බණමඩුවක් එපැයි. ඕන්න නැති අට්ටාලාට ඕනවට වඩා අතේ මිටේ කීයක් හරි ඉතුරු කරගෙන ඒකෙන් ධර්මශාලාවක් හදන්න ඕන. පන්සලේ මූලිකම අංගය හැටියට මන් දකින්නේ බණමඩුව. ඒක තමයි ඒක. හැබැයි ඒවා පිහිටවන විද්‍යානුව නම් ගෞරවය පෙරදරි කරගෙන කරන්නේ, පූජනීයත්වය පෙරදරි කරගෙන කරන්නේ, චෛත්‍ය උස්ම ස්ථානයේ හදනවා, බෝධීන් වහන්සේ ඊළඟට හදනවා, විහාර මන්දිරේ ඊළඟට, ඊළඟට තමයි ධර්මශාලාව. එහෙම තමයි පිහිටවන්නේ ඉහළ ඉඳලා පහළට. හැබැයි ඒක එහෙම වුණත් බුදුරජාණන් වහන්සේ ওই චෛත්‍ය විහාර බෝධි පිහිටුවන්න කලින් එකට සැලකුවේ ධර්මශාලාව. උන්වහන්සේ ගහක් කොළක් යට හරි පිළිවෙල ඇතුව ධර්ම දේශනාවක් පවත්වන්නට සෙනගට රැස් වෙන්න පහසුව ඇතුව ස්ථාන සකස් කරේ. ඒක තමයි එක. ධර්මඥානේ ලබන අයන පුතා බුද්ධ ගෞරවය ඇතුව චෛත්‍ය හදන්නේ. ඒ වගේම තුනුරුවන් කෙරෙහි මහත් වූ සද්ධාව පෙරදරි කරගෙන බෝධිද්‍රුම රාජයාණන් වහන්සේ නිර්මාණය කරන්නේ, වෙහෙර විහාර අංගයන් නිර්මාණය කරන්නේ සද්ධාව පෙරදරි කරගත්ත බණහත් අහපු උත්තම මිනිස්සු. එහෙනම් ඉස්සර වෙලා ධර්මයේ ශ්‍රවණය කරන්න පහසුවට ලෙහෙසියට තැනක් ඕනේ. අපහසුතා මැද්දේ බණ අහන්න බෑ. බණ අහන්න හිතට විවේකය ඕන, ගතට විවේකය ඕන. ගතේ සිතේ විවේකය විඩාව සංසිඳුවාගෙන අවබෝධයෙන් යුක්තව එයින් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වෙන පරිද්දෙන් වපසරිය සකසා තියෙන්නට ඕන. එහෙම උනේ නැත්තම් අමාරුයි. අද කාලේ හැටියට අපට ධර්මශාලාවක් හදන්න ලේසි නෑ නේද? අමාරු වැඩක්. හැබැයි හිතුවොත් බැරිත් නෑ නේද? හිතුවොත් බැරිත් නෑ. ධර්මශාලාව මොළුවේ තියාගත්තාම හදන්න බෑ. එහෙනම් ධර්මශාලාවේ කණුවක් ඉස්සෙල්ලා ඔළුවේ තියාගන්න ඕන. මේ කණුව හදන්න පුළුවන්. කණුව හදාගත්තාම පුළුවන්. දැන් ජයරත්න මල්ලිට පුළුවන් කණු දෙකක් හදන්න. ඈ ධර්මශාලාවේ කණු 50ක් තියෙනවා නම් කණු දෙක දෙක හදන එවුන් 25යි නේ ඕන. ඈ බලන් වරකාපල කෝටිපතියෝ ඉන්නේ. ඈ වරකාපල කෝටිපතියන්ට බණවන්න බණවඩුවක් හදන්න එච්චර අමාරු නෑ. ගෙයක් හදන්නේ මිනිහෙ තනියෙන් පුතා. මිනිහෙක් ගෙයක් හදන්නේ තනියෙන්. ඒක හදනවනේ කතාට්ටු තුනට.
තනි මිනිහා. දායක සභාවක් කියලා කිව්වහම දායක සභාව විතරන්නේ මේ විශාල පිරිසක්. දැන් මගේ පන්සලේ මේ දවස්වල විහාර මන්දිරේ හදනවනේ. විහාර මන්දිරේ වැඩ කරන බාසුන් නැහැලා කුරුණෑගෙන. ලී සප යව්වේ කිරිවවුලේ මල්ලි කෙනෙකුයි වැල්ලව මල්ලි කෙනෙකුයි. ඒ ධර්ම විහාර මන්දිරේටම අවශ්‍ය. ගඩොල් ටික සප යව්වෙත් වැල්ලව මල්ලි කෙනෙක්ම. අනිත් ඒවා එහෙ අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොල්ලෙක් දුන්නා. අඩු පහඩු ගල්. ඒ විදිහට එක එක්කෙනා එක එක්කෙනා මේ ලංකාව පුරාම ඉන්න අය සහ සම්බන්ධ වෙනවා පුතා. එතකොට හරිය ලේසි හදන්න පටන් ගන්නයි ඕනේ. ආරම්භයක් ඕනේ. එහෙනම් ඒ ආරම්භයට ආරම්භයක් දෙන්න ඕන නිසා අද ධර්ම දේශනාවේ මුලටම මං ඒක සිහිපත් කළේ. මේ වාගේ අවස්ථාවක නිකන් හිතන්නකෝ හයියෙන් වැස්සොත් එහෙම අසරණයිනේ ඔක්කොම. ඈ කරපු වැඩෙන් ඇති වැඩකුත් නැහැ. ප්‍රතිඵලයක් නැහැ. බාන්නක සුන්දර විදිහට කාලාන්තරයකට පස්සේ මේ සෛලමාලකාරාම විහාරස්ථානයේ මේ විදිහට පිළිසකර වෙලා ලස්සන කරලා අලංකාර කරලා මේසා විශාල පිරිසක් මේ පුණ්‍ය භූමියට පැමිණිලා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න හදන වෙලාවේ ඒකත් කඩාකප්පල් වෙලා ගියොත් එහෙම වේදනාවක්නේ. ඒ නිසාවෙන් හැමෝටම යහපත පිහිට පිණිස බොහෝ දුර හිතලා කුණු වෙලා යන ලෝකේ ඔබ මා අතරේ යමක් ප්‍රයෝජන පිණිස පිහිටුවන්නට පුළුවන් නම් ඒක උත්තරීතර කාර්යභාරයක්. අපි ඔක්කොම මැරෙනවා. ඒ මැරෙන දවස වෙනකොට ගෙනියන්න ඉතුරුවන්නේ පින්වතුනි අවබෝධ කරගත්ත බුද්ධිය පමණයි. අනිත් ඒවා තියලා යන්න වෙනවා. ඒ වගේම මැරෙන්නත් කලින් කොටසක් අපිට අහිමි වෙනවා නේද? මැරෙන්නත් කලින් කොටසක් අහිමි වෙනවා. මොනවාද අහිමි වෙන්නේ? මේ හම්බ කරපු ඔක්කොම අහිමි වෙනවා. මැරෙන්න කලින්ම මෙව අහිමි වෙනවා. මරණයේදී ශරීරයත් අහිමි වෙලා ඔබේ චුතිසිත පමණක් පාවෙලා දෝලණය වෙලා යනවා. ඒ දෝලණය වෙලා යන හිතත් සමග යන කුසල ශක්තියේ බලය තමයි පුතා සංසාර ගමන ඍජු වටිනා යහපත් තැනකට සේන්දු කරන උත්තරම වස්තු. ආන්ගේ චිත්ත ශක්තියට කුසල ශක්තියක් එක්කහු කරලා දීලා සසර ගමන සුවපත් කරන්නට අද දින ධර්මානුශාසනාව ඔබ හැම දිනාටම නැනනුවන පසක් කොට අවබෝධය ලැබෙන ධර්මානුශාසනාවක් කරගන්නට මැනවින් මේ ඇහෙන හැම ධර්ම කාරණාවක්ම හොඳින් ශ්‍රවණය කරලා ධාරණය කරගෙන ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න මහන්සි ගන්න. ඒකටයි මේ ධර්මානුශාසනා පවත්වමින් දුක් විඳින්නේ. සමහර අය නම් හිතනවා ඇති හාමුදුරුවෝ හම්බ කරන්න බණ කියන්න එහෙනම් පිටරට ගිහිල්ලා මාස 3-4ක් කැරකිලා ආපුවාම ඒ ඇති. ඈ අය මේ ගෙන්ගෙට ඇවිදින්න ඕනේ. ගෙන්ගෙට ඇවිදින්න ඕනේ. අවුරුද්දකට සැරයක් දෙපාරක් ඔහේ විදේශගත රටවල් වලට ගිහිල්ලා විදේශිකව ඉන්න අපේ කුල දරුවන්ට බණ ටිකක් කිව්වාම ඒ දරුවෝ ඔවුන් තුනුරුවන් කෙරෙහි ඇති දැඩි විශ්වාසය කරන කොටගෙන අපේ මේ ලාංකීය පරිසරය තුළ බෞද්ධ දර්ශනය ස්ථාපිත කරන්නට ඕන වටපිටාව නිර්මාණය කරලා දෙන්න. ඒ භාග්‍යවත් බව තියෙනවා ලෝකේ. අපට ඒක ලබන්න පුළුවන්. නමුත් පින්වතුනි මට මගේ රට හැර ලෝකේ අනිත් ඒවා වැඩක් නැහැ. ඔස්ට්‍රේලියාවට ගියාම මට ඔස්ට්‍රේලියාවේ පන්සලක් හදන්න හැදුවා කොල්ලෝ එකතු වෙලා. එංගලන්තෙට ගියාම එංගලන්තේ පන්සලක් හදන්න හැදුවා කොල්ලෝ එකතු වෙලා. අයියලා මල්ලි. ඒ ගාන මං කිව්වා කුඹුක් ගහක් යට මැරෙන්නම් ලංකාවේ. මට මේ සීන මාලිගා එපා කියලා. ඈ? ඇත්තට මේවා සීන මාලිගා. මට නම් ඕන නැන්නේ නෑ. ඈ? මාස 7ක් 8ක් කබල්ලෑයෝ වගේ වකුටු වෙලා ඉන්න එංගලන්තෙට ඵලයන්කෝ. ඈ බලන් අතපය දිගහැරලා මේ ජීවත් වෙන්න තියෙන පින්වන්ත දේශයක් අතර මාස 7ක් 8ක්ම ගහක දල්ලක්වත් නැති එංගලන්තෙයි
තුන්සී හැටපස් දවසේම දළුළමින් මල්ලමින් කොළලමින් පලදරමින් පුතා මේ උතුම් පිම්බිමේ මොනවද නැහැදෙන්. සියල්ල සුපෝසිතයි. මේකේ හොඳ නැත්තේ කාලකන්නි පාලකයෝ සහ ඒ කාලකන්නි පාලකයන්ට පවංගහන සමහර පූජකයෝ ඒ දෙගොල්ලො තමා මේක කෑවේ මුලින්. ඒ කනවා දැකපු රාජ්‍ය සේවකයෝ පටන් ගත්තා රාජ්‍ය හරහා කණ්ඩ. ඒ අතරේ අධාර්මිකෝ ගමන් කරන සමාජය පුතා හැම තැනින්ම එකිනෙකා පරයා හොරා කණ්ඩ, හූරාගෙන කණ්ඩ, මැලිකමෙන් අනුන්ට බරක් වෙලා කණ්ඩ පුරුදුන. ආන් ඒ පාපතර ජීවිතය නිමාකොට සුන්දර ගමනක් යන්නට හැකි ශක්තිය ධෛර්යය වාසනාව උදා කරලා දෙන උත්තම ධර්මානුශාසනාවක් පවත්වන්නට මම ධම්මපදයේ ගාථාවක් තමයි මාතෘකා කරන්නට යෙදුණු. පින්නතුනේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන එක මහා පුණ්‍ය කර්මයක්. මේ පුණ්‍ය කර්මයේ බලය කොච්චරද කියන්න බෑ. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලුම දානයන් පරදවල ධර්මදානයනේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම එක. අනිත් දාන කුණු වෙලා යනෙව්වා නේද? දැන් සෛලමාලකාරාම විහාරස්ථානයේ දානශාලාවට ගිහිල්ලා බැලුවොත් ඔයාලා උදේ දවාල ගෙනාපු දානේ කොහේ හරි තැනක ඩස්බින් එක හරි ඇතින් අරන් බලමු. ඔළුවේ තියාගෙන ආපු දානට මොකද වෙලා තියෙන්නේ කියලා. ගන්ධසාර බැකුණු වෙලා උදේ සුවඳට රහට ගුණට උණුසුම් සහිතව ගෙනාපු දානේ බුදුපාමොක් මහසඟරුවනට. දැන් බලන්න දාන ගෙනාපු එකාගේ මනහයට ඇල්ලුවොත් එහෙම අර කුණු වෙලා තියෙන දානි භාජනයක් චි ජරාවක් විසික්ක බියකෝ කියලා කියයි. මිසිකන්න ගිය මොකද්ද මේ? පැය 12කට පෙර තමන් වන්දනා කරපු උත්තම දාන මේ ඔක්කොම දාන එහෙම තමයි. ඒවා කැඩෙනවා, බිඳෙනවා, මල බැඳෙනවා, දිය වෙනවා, ගරා වැටෙනවා, කුණු වෙනවා, නැති වෙනවා. හැබැයි වටිනාම වස්තුව පුතා සද්ධර්මයේ දානය කිරීම. ධර්ම දානයේ ශ්‍රේෂ්ඨයි. ඇයි? මිනිස්සු නිර්මාණය කරන්න පුළුවන්. අනන්ත දුක් විඳින ජන සමාජයේ දුකෙන් මුදවන්න පුළුවන්. ඒ වගේම මේ ජීවන ගමන පුරාවට ප්‍රයෝජන අරගෙන සංසාර ගමනේ භවෙන් භවයට ඔබට නිවන් දක්නා ජාති දක්වාම රැගෙන යන්නට පුළුවන් උත්තම වස්තුවක් තියෙයිද පිහිට පිණිස ඒ සද්ධර්මයේ පමණයි. ජයරත්න මල්ලි, මේ වෙලාවේ අප්පච්චිලාට පුණ්‍ය අනුමෝදනා කරන්න, අම්මට පුණ්‍ය අනුමෝදනා කරන්න, ප්‍රදේශවාසී සියලු දෙනාටම ධර්මඥානය බෙදලා දීලා පාපයෙන් අත මුදෝලා දෑත දෙපය වැරවීරියෙන් තමන්ගේ අනාගතය ගොඩනගන්නට ජීවිත කැපකොට පූජාකොට මිය පරලොව ගිය කුල දෙටුවෝ සිහිපත් කරලා පින් දෙන්න හදන්නේ. මව්පියන්ට පින් දෙන ගමන් ලෝකයට උත්තම දානයක් පූජා කරන පින්වන්ත වෙලාව. එහෙනම් සත්‍යසින් බලා ජීවිතය දකින්න මහන්සි ගන්න. පින්නතුනි, ලෙඩ රෝග හැදෙන, සෙම අමාරු තියෙන, වාත රෝග තියෙන, ඇත්තෝ සිටිනම් හීන් සැරේ නොතමෙ තැනකට යන්න වෙයි. මට දුකයි ඇත්තටම. මේ බණ කියන්න ගියාම මේ දවස් ටිකේම එහෙම තමයි වුනේ. මේ දවස් ටිකේම බණ අහන අයගෙන් වැඩි පිරිසක් කුඩ ඉහලාගෙන තෙමි තෙමිම බණ ඇහුවා. උඩුගම් පොළ බණක් තිබුණා. දැන් දවස් දෙක තුනකට උඩදී හතරෙන් තුනක්ම පුතා එළියේ හිටියේ. ඇයි හුණ්ඩුවක් වාගේ බණ මඩුවන්නේ හදන්නේ? හුණ්ඩුවක් වාගේ බණ මඩුවක් හදන්න ඒකේ ඉන්න බෑ. හැබැයි කක්කුසි තියෙනවා පන්සල වටේ. කොන්ක්‍රීට් අර්ථයක් ධර්මයක් නැතුව කක්කුසි හදලා වටේ. බුදු පිළිම තියාපු බුදු කුටි විතරක් තියෙනවා පන්සලේ 10ක් 15ක් විතර. තැන් බොලන් එකක් තිබ්බහම මදිද? එක විහාරයක් ඇති. ඒ විහාරකේ හැදුවා නම් ඉවරයි. මං අපේ අඹගල හඳුනන්ටත් දවසක් බැන්නම
ඒ බයින්ද හේතුවත් ඔයවාගේ එකක් වල්වා. ඕනෑ දේ කරන්න නැතු ඇයි එපා දේවල් කෙරුවේ කියලා මං ඇහුවා. වටිනාම දේ අපි අතාරින්න හොඳ නැහැ. ඒක කරන්න මහන්සි ගන්න ඕන. උත්සාහවන්තානං ජනානං කිම සාදියං. උත්සාහවන්ත මිනිසුන්ට පුතා කරන්න බැරි දෙයක් නැහැ. හිතුවත් කරන්න පුළුවන්. මම මහා මූකලානකට ගිහිල්ලා පුතා අවුරුදු 18කට කලින් චූටි පැලක් අටවාගෙන ඒකේ හිටි පොල් අතුවල. හැබැයි දැන් මගේ පන්සලේ තියෙන හාමුදුරුවරු 59කට වැඩ ඉන්න පුළුවන් පහසුකම්. 4000කට විතර වාඩි වෙන්න පුළුවන් ධර්මශාලාවක් තියෙනවා. සියලු පහසුකම් මම සකසලා ඉවර කළා. පුළුවන් එහෙම කරන්න. එහෙනම් මහන්සි වෙන්න. ගොඩක් උත්සාහ කරන්න. හිත ඇති කරගන්න. යහපත් දේ සඳහා කාලා බීලා අනවශ්‍ය දේවල් සඳහා වියදම් කරන සල්ලි පින්නතුනේ යහපත් දෙයක් සඳහා වියදම් කළොත් හරිම වටිනවා. මම මේ මෑතකදී දැක්කා මාතලේ දිස්ත්‍රික්කේ මගුල් ගෙයක් තියෙනවා. ඒ මාතලේ දිස්ත්‍රික්කේ මගුල් ජෝඩුව කෙල්ලයි කොල්ලයි දෙන්න යාළු වෙලා අවුරුදු 5කට ඉතර පස්සේ තමයි කසාද බැන්නේ. දෙමව්පියෝ දෙපාර්සවේ යෝජනා කරලා නුවර දිහා ලොකු හෝටලයක තමයි මගුල ගන්න තීන්දු කෙරුවේ. ඒ ගමන කෙල්ලයි කොල්ලයි දෙන්න මගුල හෝටලේ ගත්තාම යන වියදම බැලුවා. ලක්ෂ 50කට එහා යන. ඒ ගමන දෙමව්පියොන්ට කතා කරලා ඉවරලා කිව්වා කසාද බඳින්නේ අපි දෙන්න අම්මලා අප්පච්චිලා නෙමේ මගුල් ගෙදර අපි දෙන්නගේ. ඒ මගුලට හෝටලේට දෙන සල්ලි ටික අපි දෙන්නට දෙන්න. මගුල ගන්න තැන අපි තීරණය කරන්නේ කියලා කිව්වා. ඒකලා කොහොම හරි සල්ලි ගත්තා ලක්ෂ 50ක් දෙන්නේ. සල්ලි අරගෙන පන්සලේ ඒ ගමේ පන්සලේ බෝධි ප්‍රාකාරයක් තිබුණේ නැහැ. කොල්ලයි කෙල්ලයි ගිහලා හාමුදුරුවන්ට කතා කරලා ඉවරලා මන්න රම්බෝධි ප්‍රාකාරයක් ඇදුවා පුතා. අර ලක්ෂ 50 වියදම් කරලා ලස්සන බෝධි ප්‍රාකාරයක් හදලා ඉස්සරහින් ගලක ලියලා ගැහුවා අහවල් දෙදෙනා අතිනත ගැනීම වෙනුවෙන් හෝටලයකට වැයකොට අපතේ යන්නට ගිය මුදල සාසනාභිවෘද්ධිය වෙනුවෙන් පූජා කොට මේ බෝධි ප්‍රාකාරයේ සහිත බෝධි බැම්ම විහාර මන්දිර කරවා සසුනට පූජා කරන ලදී කියලා. යانے අනේ කාදම් වඳිනවානේ අරුන් දෙන්නගේ මගුලට. ඈ මේ සම්බුද්ධ ශාසනයේ තියෙන කම්ම අරුන් දෙන්නගේ නමටයි මගුලටයි වඳිනවා. ඈ බානක පින්වන්ත කම්. ඈ හෝටලයකට දීලා කාලා එක රැ බුදියාගෙන ඉඳලා ආපුවම සනීපද? ඈ මෝඩ ගොම් වාහෙලා කොච්චර ඉන්නවද වල් කපොලේ જાති. ඈ ඒ જાතියේ ඉන්න ගොම් වහන්සලා ඒ වාගේ අපතේ යන දේ යහපත් දෙයක් සඳහා යොදවලා ආඩම්බර වෙන්න පුළුවන් පින් සිද්ධ කර ගන්න පුළුවන් ගෞරවය සාතික් කර ගන්නට පුළුවන් පින්වන්ත හැඟීම් තියෙන සත්ජාතියක් නිර්මාණය වෙන්න ඕන. ඒ සඳහා ධර්මඥානය ලබා ගන්නට ඔබ හැම දිනාටම අද දවසේ පවත්වන මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් හයියෙන් සාදුකාරයක් පවත්වලා බණ අහන්න ලෑස්ති වෙන්න. මොකද කරන්නේ දෙන්නේ? මම ඔබ වෙනුවෙන් මාතෘකා කළේ කාලගුණය දිහත් බලලා එක්කන් එක වචනයක් හරි කියන්නම් කියන හැඟීමෙන් දරුපැටියෙක්ගේ සොඳුරුතර ජීවිතය වර්ණනා කරමින් බුදුරජාණන් වහන්සේ තරුණ ජව සම්පන්න කොල්ලෙකුට දේශනා කොට වදාළ උතුම් දහම් දේශනාව. කොල්ලාව ඉදිරියෙන් තියාගෙන කොල්ලාගේ චරිතය වර්ණනා කරමින් රජ්ජුරුවෝ ඇතුළු මේ වාගේ දාස් ගානක් සෙනගට මේ මාතෘකාවෙන් බුදුහාඳුරු බණ කිව්වේ. කොල්ලා ඒතරම් පින්වන්තයි. ආන් ඒ જાතිය කොල්ලෝ ටිකක් හදාගත්තා නම් පුතා ගමක රටක ස්වම්පෝසිත දේශයක් දකින්න පුළුවන්. බෝසත් පුරවරයක් විඳින්නට පුළුවන් වාග්ය තියෙනවා. ඔබේ ගෙදරත් ඒ වාගේ જાතියේ දරුවෝ නිර්මාණය වෙනවා නම් හරි වැදගත්.
අපේ ගමට, අපේ දායක සභාවට, අපේ ශාසනයට ආගේවාගේ සසුන් වැඩවඩන කුලදරුවෝ වේනම් කොච්චර අගෙයිද කියලා හිතුණා. මේ ධර්මානුශාසනාව හොඳට කියවගෙන කියවගෙන යනකොට උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සත ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සමයේ ජීවත් වෙච්ච දරුපැටියෙක්, ඒ දරුපැටියාට ලැබිච්ච රස්සාවානෝ තමයි කොල්ලගේ නම සඳහන් වෙන්නේ. ඈ එයාට හම්බෙච්ච රස්සාව පුතා මිනිස්සුන්ව ඇහැරවන එක. පහුගිය දවස්වල ලංකාවේ තිබ්බ ඔය ඇහැරවන රස්සාව මිනිස්සුන්ව ඇහැරවන එක තිබ්බ නේද? නැද්ද? බුදියාගෙන ඉන්නේ උන් ඇහැරවන්න රස්සාවක් තිබ්බේ නැද්ද? තිබ්බා තිබ්බා. අර රේල් ගේට්ටු වල ගොඩාක් ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවේ රේල් ගේට්ටුවේ මුරට දානානේ මිනිස්සේ, ඒ මිනිහව ඇහැරවන්න ළඟම තියෙන පොලිසියට බලය දීලා තිබ්බේ. කෝච්චි එන ටයිම් එකට ගිහිල්ලා රේල් ගේට් එකේ මිනිහ ඇහැරවුවා. ලංකාවේ තියෙන එව්ව. අරුට දීපු රස්සාව අයින් කරලා ඉවරලා පොලිස් නිලධාරියටම කිව්වා නම් ගේට්ටුව වහපිය කියලා ඉවරනේ. ගේට්ටුවේ මුරට එකේ දාලා මුරකාරයා ඇහැරවලා ගේට්ටුව වහන්න කියන්න පොලිසියෙන් යන්න ඕනේ. කෝච්චිය දහ ගමනක් ගියොත් පොලිසියෙන් දහ ගමනක් යන්න ඕනේ අරුට ඇහැරවන්න. ඉතින් ඒ වගේ මෝඩ පාලකයෝ ඉන්න රටවල් පුතා මේවා. මෝඩ පාලකයෝ, ඒ මෝඩයන්ව පාලනයට ගෙන ආපු මෝඩ ජාතියක් ඉන්න වරකා පොළමේ. ඔව්. ඒව සිංහාසන ආරූඪ කෙරුවේ කවුද? මෝඩ, මෝඩම ජාති, මහ පව් ජාතියක් හැදිලා තියෙන රටේ. කරන්න ඕනෑ දේ නෙමෙයි, එපා දේ කරන්න. වහල්ලු ජාතියක් වායේ පුතා. එක එකගේ යාන වාහන බලය දැකලා ඉවරලා එව්වට වසී වෙලා, එව්වට බියපත් වෙලා, දෙකට නැමිලා බල්ලා වලිගේ ගහ ගත්තා වාගේ ආත්මයම දෙකට නැමිලා තියාගෙන එක එක පස්සේ යන වහල් ගතියකින් යුක්තයිනේ මේ ශ්‍රී ලංකා. ඔයාලට වහල්ු නෙමෙයි වාගේ තියාගෙන නිදහස සැමරුවාට රතිඥා දාලා ඔල්ලොස හඬ නගලා පෙබරවාරි 4ට ඈ වැඩන්නේ. එයින්ද බුදුරජාණන් වහන්සේගේ සමයේ පහළ වෙච්ච පින්වත් බෝසත් කුමාරයෙක් ගැන තමයි මේ අද මාතෘකාවෙන් සඳහන් වෙන්නේ. බුදුහාමුදුරන්ගේ කාලේ දඹදිව එක ප්‍රාන්තයක වෛරස් රෝගයක් හැදුනා පුතා. කොරෝනා වගේ වෛරසයක් ආවා. බලන්නකෝ ඒ කාලේ ඉඳලා බුදුහාමුදුරු මේවා විස්තර කරලා තියෙනවා වෛරස් රෝගය හැදෙන විදිය. ඒ වෛරසයට නමක් තිබ්බා. ඒ වෛරස් රෝගයට නමක් තිබ්බා. මේ අපේ වෛරස් රෝගයේ නම මේට හැදිච්ච එක කොරෝනානේ. අර ඉන්දියාවේ ඒ බුදුහාඳුරන්ගේ සමයේ හැදිච්ච වෛරසයේ නම අහිවාතක. වාතක දන්නව? වාතය දන්නවනේ ඔයාලා. වාතය දන්න. හමන එකක් දන්නවා, යන එකක් දන්නවා. ඒ දෙකම වාතය තමයි. එකක් සුවඳයි, එකක් ගඳයි. එහෙම වෙනස තියෙන්න පුළුවන්. නමුත් වාතයම තමයි. අර අහිවාතක එක පුතා සැරයි, දරුණු, නපුරුයි, විස සහිතයි, මාරාන්තිකයි. ඒ වාතේ ඒ තරම් රෞද්‍රයි. ඒකට කියන්නේ අහිවාතක. වාතය දන්නවා. අහි කියන්නේ මොකක්ද? ඈ අහි කියන්නේ? අහි කියලා කියනවා අහිකුන්ටික. අහලා තියෙනව නේද මේ අපේ රටේ අහිකුන්ටික කියලා මනුස්ස කොට්ටාසයක් හඳුන්වන අහිකුන්ටික. ඇයි මිනිහට අහිකුන්ටික කියන්නේ? සර්පයන්ගේ ආධාරයෙන් ජීවත් වෙන මිනිහාට කියනවා අහිකුන්ටික කියලා. අහි කියලා කියන්නේ සර්පයාට.
අහි වාතක කියලා කියන්නේ සර්පයින්ගේ විස සහිත දූමයකින් හැදිච්ච වෛරසය නිසා. අවුරුදු ගානකට පෙර, අවුරුදු සිය ගානකට පෙර ඉන්දියාවේ ඒ ප්‍රාන්තයේ විශාල කඳු දෙකක් තිබිලා තියෙනවා අඩි 100 ගානක් උස. නාය යෑමකින් අර කඳු දෙකම සමතලා වෙලා ගිහිල්ලා කඳු දෙක අතර තිබිච්ච අගාධය තැන්නක් වෙලා වැහිලා ගියා. මහා ප්‍රපාතයක් වැහිලා ගියා. ඒ ප්‍රපාතය ඇතුලේ තිබිලා තියෙන්නේ සර්ප අභය භූමියක්. ඒ අභය භූමියේ හිටපු සියලුම සර්පයෝ ටික යට වුණා අර පස්කන්දට. යට වෙලා ඔවුන් මැරිලා ඔවුන්ගේ ඕජාව ඇතුලේ කැකෑරෙමින් තෙල් තට්ටුවක් හැටියට තිබ්බා. වසර 100 ගානකට පස්සේ මේ තැනි තලා වෙච්ච භූමියට මිනිස්සු ඇවිල්ලා පදිංචි වුණා. මිනිස්සු ඇවිල්ලා පදිංචි වෙලා එලිපෙහෙලි කරලා ඒ මහ පොළව හාරනකොට ඒවා දෙදරලා යනකොට අර යට තිබිච්ච තෙල් තට්ටුවෙන් නිර්මාණය වෙච්ච වෛරසය උඩට ආවා. උඩට ඇවිල්ලා මිනිස්සුන්ට ඒව ආග්‍රහණය වුණා, ශරීරේ දැවටුණා. ඒකෙන් හැදිච්ච රෝගාබාධයෙන් පුතා මැරිලා වැටුණා මිනිස්සු. ප්‍රාන්තෙම මිනිස්සුන්ට හැදීගෙන හැදීගෙන ඇවිල්ලා මහා ධන සිටුපවුලේ සිටුවරයාටත් හැදුණා. සිටු බිරින්දාටත් හැදුණා. එකම දරුවයි හිටියේ, පුතෙක් හිටියා පොඩි කොල්ලා. මේ දෙන්න කාමරේට වෙලා දොර වහගෙන පුතාට අවවාදයක් කෙරුවා. අම්මටයි අප්පච්චිටයි අහිවාතක රෝගය හැදිලා තියෙන්නේ. මයි පුතා ඒ නිසා අම්මට අප්පච්චිට ආදරේ නම් අද ගෙදරින් පිට වෙලා යන්න ඕනේ. යොදුන් ගානක් දුර ප්‍රාන්තයකට ගිහිල්ලා මයි පුතා ජීවත් වෙන්න ඕනේ. මයි පුතාගේ අම්මටයි අප්පච්චිටයි ජීවිතේ තියෙන්නේ මයි පුතා හිටියොත් තමයි. අපි දෙන්නා මිය යනවා ඒ කාන්තයි. ඒ වුණත් අපි දෙන්නාගේ ජීවිතයේම එකතුව තමයි මයි පුතා. එහෙනම් මයි පුතා ජීවත් වෙන්න ඕන චිරාත් කාලයක් අම්මයි තාත්තයි වෙනුවෙන්. මයි පුතා ඒ නිසා අද යන්න කිව්වා. පොඩි එකානේ කොල්ලා කෑග ගහ විලාප කීක අඬනෝ. අම්මයි අප්පච්චි දෙන්නගේ බලවත් ඉල්ලීම කරන්න දෙයක් නැහැ. කොල්ලා යන්න යනවා. පස්ස බල බල අඬ අඬ යන කොල්ලට අප්පච්චි ආපහු කතා කරනවා, මයි පුතා මෙහෙන්න. මයි පුතා ගිහිල්ලා අදින් පස්සේ අම්මයි අප්පච්චි නැහැ. ලෝකේ මිනිස්සු විවිධයි. ඒ විවිධ වූ මිනිස්සු අතරේ ජීවත් වෙන්න මේ ගුණ ටික ප්‍රගුණ කරගන්න කිව්වා. උදේ පාන්දරින් ඉරට කලින් නැගිටින්න කිව්වා. දිවි තියනතුරු හොරකමක් කරන්න එපා කිව්වා. සල්ලාලකමක යන්න එපා කිව්වා. බොරුවෙන් ලොව රවටන්න එපා කිව්වා. මත් වෙන જાති ගන්න එපා කිව්වා. සතෙකුට සිව්පාවෙකුට මානවයෙකුට තබා සතෙකුට සිව්පාවෙකුට ගතට සිතට වේදනා දෙන දෙයක් කරන්න එපා කිව්වා. මේ උතුම් ගුණයන් ජීවිතය තුළ තියාගෙන දෑත දෙපය වැර වීරියෙන් උදේ හවස හොඳට වැඩ කරන්න කිව්වා. මයි පුතාට අපි දෙන්නා නැති අඩුව ලෝකයෙන් පිරිමැහැයි කිව්වා. කියලා පිටත් කරලා යවුවා. යන්න යනකොට ආපහු කතා කෙරුවා. කතා කරලා කියනවා, මයි පුතේ ජව සම්පන්න තරුණයෙක් වෙනකන් එන්න එපා. ආවාහ විවාහ වෙන තරමට ලොකු මහත් වුණාම මයි පුතා ආපහු එන්න. ඒ ඇවිල්ලා මේ මෙතන තියෙන 80 කෝටියක ධනයක්. ඒ 80 කෝටියක් වටිනා ධනය මයි පුතා ගන්න. අරගෙන ජීවිතේ ලස්සනට හදන්න. අම්මයි අප්පච්චි වෙනුවෙන් මේ මානව ලෝකයට පින්වත් සේවයක් කරලා මව්පියන්ගේ ගෞරවය තබාගෙන මානව ධර්ම ඇති මිනිසෙකු ලෙස මේ දෙව් මිනිසුන්ගෙන් සමන්විත ලෝකේ ජය ගන්න කියලා කිව්වා. කොල්ලා අඬ අඬ පිටත් වුණා. අම්මයි අප්පච්චි මැරිලා ගියා. තිබුණු ගෙවල් දොරවල් මහ පොළොවට පස් වෙලා ගියා.
අසූ කෙලක් ධනය සුරක්ෂිතව මිහි මඩලේ නිදන් කළා. කොල්ල ගිහිල්ලා පුතා අර අම්මයි අප්පච්චි දුන්න අවවාද අනුශාසන රෑ නින්දට යනකොට මතක් කරනවා. මතක් කරලා අදිස්ථානයක ඉන්නවා මං එයින් එහා වැඩක් කරන්නේ කියලා. උදේ පාන්දර අවදි වෙනවා. අවදි වෙලා වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා අම්මයි අප්පච්චි දිහා දකිමින් බලමින් ඒ දුන්න අවවාද ටික මෙනෙහි කරනවා. බුදුහාමුදුරුවෝ හාමුදුරුවරුන්ටත් අනුදැන වදාලා මෙහෙම කරන්න කියලා නේද? දසදම්ම සූත්‍රයේ තියෙන උදේ පාන්දර නැගිටිනකොටත් නින්දට යනකොටත් දසදම්ම සූත්‍රයේ මුලින්ම කියනවා ඒ ටික හොඳට බලන්න කියලා. අද උදේ ඉඳලා රැට රැවෙන තුරු මා මොනවාද කළේ? මගේ ජීවිතයට යහපතක් වෙන දේ, ලෝකයට යහපතක් වෙන දේ මා කළාද? කළානම් ඒවා මතු මතුවටත් තවත් ලස්සනට කරන්න දැඩි අදිෂ්ඨානයක් ගනිමින් යම් චූටි හෝ වරදක් වුණානම් ස්වකීය ආත්මය තුල ජීවිතය තුලම ඒ වරද අවබෝධ කරගෙන දිවි තියන තුරු මෙවැනිවත් වරදක් නොවෙන්නට මං ජීවත් වෙනවා කියලා දැඩි අදිෂ්ඨානයකට එන්න කිව්වා. උදේ හවස එහෙම හිතන්න කිව්වා. බුදියන්න කිව්වේ නැහැ නේද? ගෙනල්ලා දෙනවා, වැළඳුවා, බුදියවුවා. එහෙමද? එහෙම නෙමෙයි. ඈ උදේ ඉඳලා රෑ වෙනකම් වෙහෙසෙන්න ඕන. ලෝකෙට පිරිමැහෙන මිනිස්සුනේ වැඩියෙන් වැඩ කරන්න ඕන පුතා. ලෝකේ වන්දනා කරන මිනිස්සු වැඩියෙන් වැඩ කරන්න ඕන. ඈ ගෞරවයෙන් වන්දනමාන කරලා පුද පූජා පවත්වලා ජීවත් කරවන්නේ අපිව වැඩිපුර වැඩ කරන්න. එහෙනම් වැඩිපුර වැඩ කරන්න ඕන හාමුදුරුවරු. බුදියන් જાතියක් නෙමෙයි නේ. දැන් දඟල්ලා දඟල්ලා බැරි ගැහි බැරි බැරි ගැහි ලාම්බකල හාමුදුරුවෝ අප්පෝ කියලා කිව්වා හැන්දෑව. මම වෙයි එපා වුණා. ඒ හුස්ම ගන්න නෑ පුතා. එකක් ඉවර වෙනකොට එකක්, එකක් ඉවර වෙනකොට එකක්. ඒ තරම් වැඩ ගොඩ ගැහෙනවා. නමුත් අත්තරලා බෑ. ඒ කැපකිරීම කරන්න වෙනවා. බෙදා හදාගෙන කරන්න අමාරුයි. තනියෙන්ම ඉන්නේ. බහුතරයක් ඉන්නවා නම් පුළුවන්. තව අවුරුදු 5ක් 6ක් යනකොට ඉස්තවිරයන් වහන්සේ හැටියට පරිණත වෙලා ගෝලියෝ 10ක් විතර හදාගෙන නිර්මාණය කරයි අඹගල ඓතිහාසික පුරාණ රාජමහා විහාරය කියලා නේ. එතකොට ගුරු පියාණන් වහන්සේ වෙයි. එහෙම වෙලා ලෝකෙට මේවරක් කරන්න ඕන. ඒ වගේ පුතේ හැමෝම වැඩ කරන්න ඕන. ගිහි පැවිදි ભેදයක් නැ, වැඩ කරන්න ඕන. ඒ වැඩ කරන්න ආරම්භ කරන්න කලින් අපි කරන වැඩේ ඇතුලේ යම් සතෙකුට, සිව්පාවෙකුට, මානවයෙකුට කරදරයක්, හිරිහැරයක්, පීඩාවක් වෙයිද, තමන් ජීවත් වෙන මිහිතලයට කරදරයක් වෙයිද, ස්වභාවික පරිසරයට හානියක් කරදරයක් වෙයිද කියලා බලලා එසේ නොවන්නට වග බලාගෙන පාරිශුද්ධ චේතනාවෙන් යුක්තව මෛත්‍රී සහගතව ක්‍රියා කරන්න මහන්සි ගන්නවා. මේ කොල්ලා කෙටි කාලයක් ඇතුලේ පුතා ජීවිතය හැදුවා. මුළු ප්‍රාන්තයම ගිහිල්ලා නතර වෙච්ච ප්‍රාන්තයම ආදරය කරන ළමයා. තරුණ ජව සම්පන්න කොල්ලෙක් වුණා. යාළුවෝ පරිවාර සම්පත්තිය බෝ වෙලා පුතා. බුදුහාමුදුරුවෝ අනුදැන් වදානනෝනේ පරිවාර සම්පත්තිය ලැබෙන්න මොකද කරන්න ඕන? දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව. සතර සංග්‍රහ වස්තුව තිබ්බා නම් පරිවාර සම්පත්තිය තියෙනවා. මං හැම වෙලාවෙම සතුටු වෙනවානේ පරිවාර සම්පත්තියේ ඉන්නවා කියලා. මම හැම වෙලාවෙම සතුටින් ඉන්නේ පරිවාර සම්පත්තියේ ඉන්නවා. මං හැම රැයකම බණක් කියන්න ගියපුවාම, ධර්ම දේශනාවකට ගියපුවාම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න හාමුදුරුවරු අවම වශයෙන් 7-8-10-12 දෙනෙක් ඉන්නවාමයි. මේ මෑතකදී මං මයංගනේ පැත්තේ බණකට ගියා. හාමුදුරුවරු හිටියා 49. ඔක්කොම බණ අහන්න ඇවිල්ලා හිටියේ. මොණරාගල එක සැරයක් බණට ගියා පිරිවෙනක. ඒ පිරිවෙනේ හාමුදුරුවන්ටම ඉන්නවා ගෝලියෝ 80 ගානක්. උන්වහන්සේලා ඔක්කොම වාඩි කෙරෙව්වා කාම කහපාට පැත්තක්. ඒ තරම් සස්රීක ශාසනයක ගෞරවයෙන් කරන ඇත්තෝද ඉන්නවා. ඒ අතරේ වල් භූත ඇත්තෝද ඉන්නවා.
නැත්තේ නෙමේ. එහෙනම් ගිහි පැවිදි දෙපාර්ශවයේම බුදුන් සමයේ සිටම ඔය වාගේ අඩුලුහුඩුකම් අඩු වැඩිකම් වශයෙන් අපිට දකින්න හම්බ වුණා. ඒක මේ මානව ලෝකේ හැටි. දෙවියෝ අතර දෙවියෝද සාකච්ඡා කරුවා බැරිම තැන ඒකල්ලානේ ඇවිල්ලා ආටානාටිය සූත්‍රයේ දේශනා කරුවේ මනුලොවට. ඒකල තමයි දඬුවම් අනුදැන වදාළේ. ඔය නීති පොත් එහෙම ලියන්න දෙවියෝ බල කරලා තමයි ලියලා තියෙන්නේ. දඬුවම් දෙන්න. වැරදි කරන අයට. එහෙනම් දඬුවමත් ඕනෑ කියන එක එනවා. මානව ගති නැති වුණා. එහෙනම් සත්පුරුෂ ඇසින් බලා ලොව දිනන්නට අම්මයි අප්පච්චි දෙන්නා පෙන්නාපු මග ඔස්සේ ගියපු කොල්ලා තරුණේ වුණාට පස්සේ යාළුවෝ ඔක්කොම කසාද බඳිනවා. පුතා දැන් කෙල්ලොයි කොල්ලොයි බැඳ 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 අයින් වේගෙන ගියා. අවසානෙට කොල්ලා තනි වුණානේ ආපහු. අරුන් ඔක්කොම කසාද බැඳා. සම වයස් කණ්ඩායම. ඒකවල අවසානම විවාහයට ගිහිල්ලා ආපු දවසේ කොල්ලා රාත්‍රියේ නින්දට ගිහිල්ලා කල්පනා කරනවා අම්මයි අප්පච්චි දීපු අවවාද. කල්පනා කරනකොට කොල්ලට පේනවා යන්න යන පුතාට කතා කරනවා මයි පුතේ එන්න මේ මෙතන නිධානයක් තියෙනවා. හොඳ ඇති දැඩි වුණු දව සම්පන්න තරුණයෙක් වුණාම ඇවිල්ලා මේක ගන්න. ආවාහ විවාහ වෙන තරම් ලොකු වුණාම ඇවිල්ලා ගන්න. එතකන් එන්න එපා. කොල්ලට මතක් වුණා. දැන් තමයි යන්න හොඳ වෙලාව කියලා කොල්ලා යොදුන් ගාන දුර ගෙවාගෙන ඇවිල්ලා ප්‍රාන්තයට ඇතුල් වෙලා දැන් වර කපොලේ කුට එම කිව්වා නම් පුතා 80 කෝටියක් දානේ. ඈ අම්මා නෙමේ අප්පා නෙමේ මොකා කිව්වත් ගියපු වෙලාවේ ඉඳලා මේකගේ ඇස් දෙක තියෙන්නේ අරකේ. අර වලදාපු එක ගොඩ ගන්න. ඒක හූරාගෙන කන්න. අකාලේ මැරෙන්න. මං දන්නවනේ මහයුන් හම්බ කරපු සල්ලි වලින් අකාලේ මරන කොල්ල කොච්චර ඉන්නවද දැ? ඈ අතපය කඩාගෙන හතරහන්දි බිඳගෙන ජීවිතේ විනාශ කරගෙන ජරාව කාලා බීලා හතර වරිගේටම නිඳා කරපු කාලකන්ණියු නැද්ද? ඕන තරම් ඉන්නේ. ඒ වගේ මෝඩයෝ ඉන්න අතරේ අර කොල්ලා පුතා ඇවිල්ලා බැලුවා නිධානේ තියෙනවා ගත්තේ නෑ මේක. ඇයි ගත්තේ නැත්තේ? ඈ මූ ගත්තේ නෑ නිදාන පොඩි හා. ඇයි මේ කොල්ලා ගත්තේ නැත්තේ? 80 කෝටියක් සල්ලි. ඈ ගත්තා නම් ටැබ් එකක් ලැප්ටොප් එකක් ෆෝන් එකක් ඈ මෙව්වා ගන්න තිබ්බනේ. ඇයි ගත්තේ නැත්තේ? ගත්තේ නැත්තේ උල තියෙනවා ගත්තා නම්. ඇයි චූටි කොළු පැටියා කාලේ ප්‍රාන්තයෙන් ගියේ? දැන් මේ ප්‍රාන්තයේ ඉන්න මිනිස්සු එකෙක්වත් අඳුරන්නේ නැහැ. කැලේට ගියපු කොටසක් තියෙන්නේ අහිවාත රෝගයෙන් විනාශ වෙලා ඒ ගම අතහැරියා. දැන් මේ මූකලාන මැද්දේ තියෙන නිධානේ හරනවා දැකපු හැටියේ රාජපුරුෂයෝ අල්ලගන්නවා. මේ රාජසන්තක දේපල හූරා ගැනීමේ වරදට නිධාම් මංකොල්ල කෑමේ වරදට උල තියෙනවා ඉස ගසා දානවා. මනා සීයකින් යුක්ත කොල්ලා ගත්තේ නෑ. ගොත් කොල්ලා ඊට පස්සේ රස්සාවක් හෙව්වා. පුතා සුදුසුකම් තියෙනවනේ කොල්ලට. කොල්ලා රස්සාවක් හොයා ගත්තා. ගෙදරක වැඩට ගියා. ගෙදර මිනිස්සු වැඩට ගත්තා. කොල්ලට එළිය කාමරයක් හදලා දීලා තිබ්බා. කොල්ලා කාමරේ නිදා ගන්නවා. පාන්දර ඉරට කලින් නැගිටිනවා. ගෙදර උන් ඔක්කොම් බුදි ගොරෑදෑද. කොල්ලා නැගිටලා වතුර දාන්න තියනේ වට වතුර දැම්මා. වතුර ගෙනත් පුරවන්න තියනේ වට වතුර පිරෙව්වා. මුත් මිදුල් අතු ගෑවා. මලු පෙත්මන් හැමදුවා. වත්ත පවිත්‍ර කරන්න තිබ්බේවා ඔක්කොම කළා. ගෙදරේ උන් නැගිටිනකොට දිව්‍ය ලෝකේ වාගෙන බොන අර කොල්ලා 7-8 දෙනෙක් ගෙවැඩ කරලා ඉවර. අපි නම් පුතා බුදිනවනේ පෙරලි පෙරලි ඈ දානේ ගේනකම් බුදි ඈ මිදුල් මලු පෙත්මන් හැමද නිමවා පැම්පෙරා තබා පිදිය හැකි වැතක් ඇත පුදා. එහෙමනේ සාමනේරයාට දීලා තියෙන කාලසටහන. ඈ අරුණට පළමුව දැහැටි මල් වළඳා මලු පෙත්මන් හැමද නිමවා පැම්පෙරා තබා පිදිය හැකි වතක් ඇත පුදා. ගුරුන්ට වත්සපයා
එම පටන්ගන්න මන්දන්නවා මේ පුංචි අය. එම පටන්ගන්න ඕන ජීවිතය පුතා, නැත්තම් වැඩන්න. මම මේ කීයට ගියත් අරුණට පළමුුව දැහැටි වලදා මළු පෙත් මං හැමද නිමවා, පැම්පෙරා තබා, විස්සකට විසි පහකට තම්බා තියා එලියට බහින්. හෝ එම තම මං මගේ කාල සටහනේ වැඩ. මැලි නැතුව වැඩ කරන්න ඕන පුතා. හයිය තියෙන වෙලාව, මේ අතපයි බිඳිලා යන වෙලාව, මේවා කොර වෙන වෙලාව, මේවා පණ නැති වෙන වෙලාව අපට කියන්න බෑනේ. ඈ ඒක හෙට වෙන්නත් පුළුවන්, අනිද්දා වෙන්නත් පුළුවන්. එහින්දායි පණ නැති වෙන්න කලින්, කොර වෙන්න කලින්, කැඩෙන්න බිඳෙන්න කලින්, වලංගු නැති වෙන්න කලින් මේ වගේ වැඩ ගන්න ඕන. සංසාරේ පිනට හම්බෙච්ච මේ අතපය අකුලුවාගෙන බුදියලා කුසීතකමට අනුන්ට අතපාලා ලෝකයට බරක් වෙලා, මිහිමඩලට බරක් වෙලා ජීවත් වෙලා වැඩන්නේ. ඒ පුහු ජීවිත නැති කරලා ජීවිතේ ජය ගන්න ඕන. කොල්ලා වැඩට ගියපු ගෙදර මිනිසු පුතා ගෙහි මියෙකුට සේම ආදරය කෙරුවා. ටික දවසක් යනකොට රට පුරාම, ප්‍රාන්තයේ පුරාම පැතිරිලා යනවා නම මේ කොල්ලගේ. යන කරන වැඩ ඔක්කොම පිළිවෙලයි. කීර්තිය බෝ වෙනවා පුතා. එතකොට හොඳ මිනිහෙක් ඉන්නකොට කීර්තිය බෝ වෙනවා. ඈ අර අන්දර මූකලාන ඉපදිච්චි මම බලන්නකෝ වන්නේ. ඈ අද මේ පළාතේ තියෙන ලස්සන උපුටුවේ ඉන්නේ මන්නේ. ඈ දිප්පිටියේ නායක හඳුනනට අතම්බුන්නේ මේ බාන. මගේ වයසට සමානයි හාඳුරුවන්ගේ මානකම. ඊටත් වඩා වයසයි. උපසම්පදාව මගේ වයස විතර ඇති. ඒ තරම් පැහිලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, නායක පදවි, නායක පදවි තියෙන. රාජකීය පඬිත භාවයේ තියෙන. මේ සියලුම දේ තියෙද්දි උන්වහන්සේට ඉඳ ගන්න හම්බෙච්ච නැති රාජකීය සිංහාසනේ මං ඉඳගෙනනේ. හද්දා පිටිසර වන්නේ අන්දර මූකලානක පැලක ඉටිරිදි කෑල්ලක් උඩලු මං හම්බුනු. ඔ බලන්න. ඒ අතපොරවාගෙන බුදියලා නැමේ. වීරිය වැඩ ප්‍රසාදේන. ලෝකේ පුතා හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳි, කීර්තිය ගෞරවය හොයාගෙන හොයාගෙන එනවා පුතා. හොඳට හැදුනො ලෝකෙන් ඒවා ලැබෙනවා. ඒවා ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙනම් මේ ඉන්න හැම මිනිහෙක්ම සංසාරේ පින් තිබ්බ හින්දා නෙවතන ඉපදිලා තියෙන්නේ. ඔබ මනුස්ස ලෝකේ කොරේ කොටේ ගොළුවේ බීරේ කාන්දේක් නොවි, මේ මනා රූසපුවක් ඇතුව මේ උත්පත්ති ලැබලා තියෙන ජීවිතේ ඔබට ලැබිලා තියෙන්නේ සංසාරේ අනන්ත පින්වල බලේ. ඒ පිනෙන් ලැබිච්ච මිනිස් ජීවිතය ඇතුලේ පින පෝසත් කරන්න වීරිය කරන්න ඕනේ. ඒ පින කාලා 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 නැති කරන්නේ නැතුව පින පෝසත් කරන්න ඕන, වර්ධනය කරන්න ඕන. වර්ධනය කළාම මතුත් අනාගතයේ ගොඩනගා ගන්නට පුළුවන් වාග්යවන්ත කමක් ඔබට මට අපට ලබන්නට පුළුවන් ශක්තිය තියෙනවා. ඒ වාසනාව උරුම කරගන්නට දිරිය දුන් කොල්ලාගේ කීර්ති ගෝසාව පලාතෙම පැතිර ගියා. ඊට පස්සේ පලාතේ ප්‍රාන්ත නායකයා කතා කෙරුවා. ප්‍රාන්ත නායකයා කොල්ලට එන්න කිව්වා. අර ගෙහිමියත් එක්ක ගියා. සුදුසුකම් තියනවා නම් රස්සාව හොයාගෙන එනවා පුතා. කොල්ලට නිත්‍ය පත්වීමක් දුන්නා. දැන් පලාතේ සභාපති අවාල්. ඔයාලගේ ප්‍රාදේශීය සභාවේ සභාපතියත් ඔහොම ඉඳ ඇතිනේ. කොළපාට සභාපතියෝයි නිල්පාට සභාපතියෝයි හිටියන්නේ. මෙතනත් ඇති බට්ටෝ. ඒකෙ හිටපු සභාපතියා එන්න කියලාද පත්තියෙන් දුන්නේ? සුදුසු කම්බල්ලා ප්‍රාන්තේ. නෑ නෑ, ගම් වැද්දන්ට දුන්නේ. කසිප්පුකාරයන් මේ ලෝකේ දෙයක් දන්නේ නැති අසත්පුරුෂයන්ට, දුෂ්ටයන්. ඒවනේ දුන්නේ කොන්ත්‍රාක් දුන්නේ කාටද? ඒ අයට. බාර දුන්නේ කාටද? ඒ අයට. බාර මොකටද දුන්නේ? ගමට. අසත්පුරුෂයෝ ඉන්නේ පුතා. අර වාගේ සත්පුරුෂයෝ නෑ. මේ කොල්ලගේ කීර්තියට ආරාධනා කරලා රස්සාවක් දුන්නා. මොකද්ද? ഘോഷක പദവിയ දුන්නා. പ്രാന്തේ ഘോഷක പദവിയ. ഘോഷක പദവിയ කියන්නේ ഘോഷා කරලා ඇහැරවනවා පුතා පාන්දර මිනිසුන්ව. പ്രാന്തෙම වැඩ කරන්න නැගිට පියා.
ඉටපස්ස මේ කොල්ලා කලේකට ගහලා ඇහරවන්න. හයියෙන් කෑගහනවා කලේට අත්ගාන හඬ පාන්. එහිද කොල්ලට නම හැදුන කුම්භ ගෝසක කියලා. කුම්භ ගෝසක කෑගහන කෑගහල අවධි කරනවා. සූර්යා නැගෙන්නට සූදානමින් සිටි ඔබ නැගිටින්න මේ ප්‍රාන්තය අවදි කරන්න. මේ රාජ්‍යයට භවභෝග ධන සම්පත් ඇතිවෙන්නට වෙර වඩන්න, නිර්මාණය කරන්න, නැවුම් ලෝකයක් හදන්න, සූර්යාගෙන් ආලෝකමත් වන්නට මත්තෙන් ඔබ නැගිටලා ලෝකයෙහි අවදියෙන් ආලෝකමත් කරන්න. කෑගහන කොල්ල කෑගහලා අවදි කරනවා. දවසක් බිම්බිසාර රාජ්‍යරුව සඳලු තලෙන් රාජ උද්‍යානයේ දිහා බලාගෙන ඉන්න අලුයම. ඒ කාල රජුරු පාන්දර නැගිටිනවා ලුකුතා අපේ වාගේ. මම පළාත් සභාවේ වැඩට යනකොට සභාපති අබුදි. ඕ මම පළාත් සභාවේ වැඩට යනවා අවුදි. වැඩට යනකොටත් බුදි. ඇහැරලා නාලා වැඩ පටන් ගන්න එනකොට 10:00 11:00 මිනිස්සු පොලිමේ ඉන්නවා පුතා උදේ 7:00 ඉඳන්. මේ වගේ කාලකන්‍යෝ, මේ වගේ කාලකන්‍යෝ මේක කෑවේ මේ රට. මෙච්චර මනරම් සුන්දර ආධ්‍යාත්මීය පෝසත් දර්ශනයක් පවතින ශ්‍රී ලංකාද්වීපේ, මේ ලංකාව ගොඩනගලා තියෙන මේ බුදුදහම අනුව ඒක මේකලා දන්නේ සත්තු වගේ ජාතියකටනේ මේ බලය දීලා තියෙන්නේ, ගිහිල්ලා තියෙන්නේ. ඒක දිහා බලාගෙන අතපොරවාගෙන හිටියානේ අපේ ස්වාමින් වහන්සේලා. මේ රටේ තුන්නිකායටම හාඳුරුව වරකපුල හාඳුරුව, මට නම් තුන්නිකායටම හුලක් අරන් ගිනි තියන්න හිටිලා තියෙන්නේ. ඔව් අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය, සියන් නිකාය කියලා ඔය තියෙන තුනේ මොකද්ද කරුවේ? මේ රටේ සම්බුද්ධ ශාසනයත්, ජාතියත්, දේශයත්, දේශයේ ශස්ත්‍රීකත්වයත්, ප්‍රෞඪ ඉතිහාසයකින් යුක්ත මේ ශ්‍රී ලංකාව හිඟා කන තැනට යනකම්ම අතපොරවාගෙන බුදියලා පාපතරෙවුන්ට පවන් ගහලා නූල් බැඳලා කරඬුව ඉසේ තියලා කරපු අපරාධ. ඔව් මන්නම් පුදුම සංවේගයක් තියෙන. කෑලි කෑලි වලට හාමුදුරුවෝ කැඩිච්චාම අපේ හාමුදුරුවනේ බුදුදහම ඒකද? නෑනේ. හාමුදුරුවෝ එකට ඉන්න එපා. බුද්ධ පුත්‍රයෝ එක මග යන්න එපා. මේ සීවරේ නම් මිනිස්සු වැඳ වැඳ පෙරලි පෙරලි වැඳ වැඳ සිව්පසය දෙන්නේ. ඒක වළඳලා මේ අපි යන ගමන හරිද? අපායට යන්නේ තේරෙන්නේ නැතුව. ලෝකෙ දකින්න ඕන, දැකලා වැඩ කරන්න ඕන. ගිහි පැවිදි අපි ඔක්කොටම බුදුහාමුදුරු අනුදැන වදාළේ සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මාද ඔබට තබමි. සබ්බ පාපස්සාකරණ සියලු අකුසල් වලින් අත මිදෙන්න. කුසලස්ස උපසම්පදා සියලු කුසල්හි පිහිටන්න. සචිත්ත පරියෝදපනං පාරිශුද්ධ හිත දමණය කරගන්න. පිරිසිදු කරන ලද හිත දමණය කරන්න, පාලනය කරන්න. ඒතම් බුද්ධානුශාසන ඒක තමයි නිවන් දකින්නට ඔබට තියෙන සම්බුද්ධ අනුශාසනාව. ලොව දිනන්නට තියෙන සම්බුද්ධ අනුශාසනාව ඒක. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසටම පොදුවේ දේශනා කොට වදාළ උත්තම දේශනාව. එහෙනම් අවබෝධයෙන් දකින්න ඕන. කොල්ලා අවබෝධයෙන් කෑ ගහන හඬ රජ්ජුරුවන්ට ඇහුණා. රජ්ජුරුව වාග් විද්‍යාව පිළිබඳව කෙළ පැමිණි ඥාණයෙන් යුක්තයි. මෝඩයෝ රජ වෙලා නැහැ පුතා. සූසට සිල්ප හදාරා රජකමට ආපු බිම්බිසාර මහා නරේන්ද්‍රයා වාග් විද්‍යාව පිළිබඳ හොඳ ඥාණයකින් යුක්තයි. කන්දියාගෙන ඉන්නකොට මහා ධන කුවේරේ පින්වන්ත බෝසත් හඬේ හැටියට මේ උදේ පාන්දර කෑ ගහන්නේ. මේක කාගේ කවුද කියා හොයා බලා ඌට සුදුසු තැන පිහිටවන්න ඕනෑ කියලා රාජපුරුෂය යවන අල්ලගෙන. රාජපුරුෂය මෝඩයෝ ගිහිල්ලා රජ්ජුරුව නින්දෙන් ඇරෙව්වා කියලා අරකට තඩි ගැව්වා. අප්පා මොඩ
මෝඩයට බලය පවරපුහම කොරන්න ඔම් පුත අගක් මුලක් නෑ. අරු හිතුව රාජ්ජුරුවන්ගේ නින්දෙන් හැරව්වා. උදේ පාන්දර කෑ ගහලා මේක ගිය ආරකට තඩි ගැව්වා ඇදගෙනාව ඇදගෙන ඇවිල්ලා රාජ්ජුරුවගාවට දැම්ම. පොඩි එකා මෙහෙම හතර පයින් වැටුණ වැටිලා රාජ්ජුරුවන්ගේ මූණ දිහා බැලුවා. බල්ල වන්දනා කළා. තාත්තාගේ වාගේ විකසිත මූණක් තිබුණේ. බිම්බිසාර නරේන්ද්‍රය හරි කරුණාවන්තයි. වැඳගෙන කියනවා සිතාමතා කළ වරදක් නෑ. මාගේ අම්මයි අපච්චි දෙන්නා දුන්න අවවාද අනුශාසනා මත කුරෙකුට කූඹියෙකුටවත් හිංසාවක් නොකර මෙතෙක් ජවසම්පන්න තරුණ වියට එනකම් පැමිණි මා සිතාමතා වරදක් කරලා නෑ. නොහිතා හෝ යම් දෝෂයක් සිදු වී නම් මේ අහිංසක ගැත්තාට කමා කළ මැනවී කියලා ඉල්ලීමක් කළා. ඒගමන රජුරෝ තම සුරතල් පුතණුවන් දෑතින් ඔසවා ගන්නේ යම්සේද මේ කොල්ලාව දෑතින් උස්සලා ගත්තලු තාත්තා කෙනෙක් පුතා ගන්නවා. අරගෙන පුතා උඹ මහා පුණ්‍යවන්තයෙක්. මම උඹව ගේන්න කිව්වේ දඬුවම් කරන්න නෙමෙයි. උඹ කෝටියක කෝටිපතියෙක් කෝටි ගණනාවක උරුමකාරයෙක් වාසනාවන්ත සසර පින් කෙතක්. උඹ කාගේද කොහෙද කවුද උඹ කියලා ඇහුවා. ඒ ගමන විස්තරේ කිව්වා පුතා අතීත කතන්දරේ. ඒ ගමන රාජපුරුෂය යවලා අර නිධානය ගෙනාවා. ආම් බලන්න වාසනා ඉවසීම කොච්චරද ප්‍රඥාව කොච්චරද. අවස්ථාව එනකන් කාලය දෙන්න ඕන පුතා. එක පාරටම කඩාගෙන බිඳගෙන යන්න ඕන. ආමියකට ගියපු ගමන්ම පළවෙනි පඩියෙන් පල්සර් එකක්. පළවෙනි පඩියෙන් පල්සර් එකක්. දෙවෙනි නිවාඩුවට ආපුහම හොම්බ තලාගෙන අතපය කඩාගෙන ආයිවරයි රස්සාව. පළවෙනි පඩියෙන් පල්සර් එක අර. එහෙම ගම්බැද්දු හාඳුරු මෙව්වාගේ අපිට පේන්නේ ඕන තරම්. ඈ ඉවසීම නැ. අවස්ථාව වෙනකන් ඉන්නේ. ඊට පස්සේ පල්සර් එක ගත්තා. ඒත් එක්කම මාස 3-4ක් යනකොට කොහේ හරි අංගනාවකුත් එල්ල ගත්තා. බයිසිකලේ පිටිපස්සෙන් තියාගත්තා. අජානීය ස්කූටර තුරගා පිට වඩිනා කුමාරිය නිවාත වේගයෙන් නිගිලනු කොතන බදාහිමි දෙවුරසවි පුරවර සිරි බලනා විලාසයට උඹේ කිරුල බිම වැටෙයිද හිතුණා. ඒකිගේ කිරුල විතරක් නෙමෙයි මේකගේ කිරුලත් ඉවරයි. ඔව් රස්සාව අතෑරියා පුතා මේ කිව දාලා යන්න. මගේ සියසින් සිය ගානක් දැකලා තියෙනවා පුතා. රස්සාවට යන්න නැතුව ඇතෑරියා. මං අනන්ත දුක් විඳලා යවාපු එකෙක් නේවි එකේ. ලේසියකට ගන්න තෝරලානේ ගන්න. තෝරලා ගත්ත 20 දෙනෙක් අතරට පීටි අය හැටියට මං යව්වා කොල්ලෝ දෙන්නෙක් අපිට. දෙන්නගෙන් එකෙකුට ඔය ලෙඩේ හැදුනා. ලෙඩේ හැදිලා මේකා යන්න නැතුව හිටියා. ට්‍රේනින් එකේදී පැනලා ආපහු අරන් ගින් දුන්නු. ඒ නාවික හමුදාවේ හිටපු පෙරේරා මහත්තයා මේකව ට්‍රේනින් එක ඉවර වෙනකන් කැම්ප් එකේ තියාගෙන ඉඳලවත් මූ කැමති වුණ නැහැ කියන්නේ. අර උදාහර රාජකාරිය අතෑරලා මේ කාවනේ ඇවිල්ලා අර කෙල්ලව ගත්තා. අවසාන විනාශ වෙලා ගියා. සියලු දේ නැතුව විනාශ වෙලා ගියා. දීගයක් ගියා. දීගෙත් විනාශ වුණා. පව් ජීවිත ඔය වාගේ අපිට මුණ ගැහෙනවා මේ සමාජ. මෙච්චර නිර්මල ලෝකයක් ඇතුලේ ජීවත් වෙන්න තියෙද්දි කොල්ලා ඉවසීමෙන් සැනසීමෙන්කම් බලන් හිටියා. නිදහනේ ගන්න ඕනේ රාජපුරුෂයෝ දෑතින් අරන් අතේ තිබ්බා නිදහන. ඒක රජුරුව අතේ තිබ්බා. අද වාගේ රජවරු නෙමේ පුතා ඒ රජවරු. බෝසත් රජවරු. රත්නපුරෙන් හම්බෙච්ච මැණිකකෝ. අද තිබ්බා 80 කෝටි අරන් තිබ්බනම් අතේ. 80 කෝටියට වෙච්ච දේ හොයන්න හම්බෙන්නේ නැව කඩදාසි. ඔව්
කඩදාසි වෙන එම නැත්තම් හොර නෝට්ටු කියලා මේකව හිරේ දාලා කව මරලා සල්ලිටික පොතේ දාන උගන්ඩා අයක දෙකක් නෑ. ඒ තරං අසපුරුසය හිටි මේකේ. හැබැයි බිම්බිසාර මහා නරේන්ද්‍රයා මේ මුදල් ටික ගණන් කරලා බැලුව සියලු මුදල් ගල්ලා බැලුවාම 80 කෝටියයි. ඒ වෙනකොට ප්‍රාන්තයේ ඒ තරම් ධනවතෙක් නෑ. ඒගමන මහා ධන සිටුපද විය දුන්න ආනබරයක් ගහලා. ඊට පස්සේ ඇහුවා මම පුතා දැන් මොකද කරන්න? ඒගමන කියනවා මම මහා සිටුපද වියේ වැඩ ආරම්භ කරන්නට කලින් ආවාහ විවාහ වෙන්නට කලින් මගේ අම්මයි අප්පච්චි දෙන්න අහිවාතක රෝගියෙන් මිය ගියා. කොහේ අරින්දගෙන මම මාව බලාගෙන ඇති. මගේ අම්මටයි අප්පච්චිටයි සසර වසනතුරු නිවන් දක්නා ජාති දක්වාම නරකාදියක නොවි විපත්තියක් නොවි යහපත් වූ ලෞතුරා මේ සම්බුදු සසුන ඇතුලේ අමා නිවනින් සැනසීම ලබන්නට මන් දානයක් දෙනවා බුදුපාමොක් මහා සංඝරුවනට කියලා කිව්වා. දානේ දෙන්න කොල්ලට ගියන්නේ. ඒ ගමන රජ්ජුරුව කොල්ලට කිව්වා රජවාසලේ දෙමු පුතා දානේ කියලා. රාජකීය දන්ශාලාවේ දානේ හදලා බුදුපාමොක් මහා සංඝරුවනට ආරාධනා කරලා දානේ පිළිගන්නවා. දානේ වළඳා අවසානයේදී බුදුරජාණන් වහන්සේ මේ කොල්ලගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව වර්ණනා කරමින් සකල රැස් වී සිටි මානවයාට රජ මැති ඇමති රටවැසි සියලු දෙනාටම පොදුවේ දේශනා කළ මේ ධර්මානුශාසනාව උට්ඨානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සත ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝභිවඩ්ඩති. එක කොල්ල උත්සාහවන්තයා උට්ඨානවතු දිරියෙන් ජය ගන්න ඕන පුතා. මේ ලෝකේ දිරියෙන් ජය ගන්න ඕන වැඩ කරන්න ඕන. මේ මෙවුම් ඔක්කොම කම්මැලියෝ කෙරුවේ මහයෝ. මේ ළමයි ඔය ඉන්නා නේද ඔය චූටියෝ. ඔය චූටියෝ කාගේද? උඹලගේ වෙන්න ඇති. උඹේ ගෑණියෝ උඹ විනාශ කරන්න. මම මූණ බලාගෙනම කියන්නේ. අය බලන්නද යන්නේ? උඹ ඕමනේ මේ කොහම කිව්වා? ඔය ජාතියේ චූටියෝ ඉන්න අය ඔක්කොගෙම ගෑණියෝ උඹ කනවා. ඔවුන්ට හැදෙන්න දෙන්නේ නැහැ. එවුන්දගේ අහංකාර උද්දච්ච මාන්නාධික ගති මේ පොඩි උන්ට බෝ කරලා මෙවුන් කම්මැලි කුසීත ජාතියක් කරනවා. බත් කන්න දෙන්නේ නැහැ නේ උන්. ඒකිම කවන්න ඕන. පාර දිගේ අර ගොට් එකට දා ගන්නවා තල්ලු කර කර. එකේ තල්ලු කරනවා අනික කවනවා පුතා. අපි චූටි කහලේ පුතා අතවයි වාරුවේ ආවට පස්සේ අපිට එහෙම කැව්වේ නැහැ. අපිට මෙහෙම ලොකු මාගලක් කැව්වා එළුවා. පිංගම් වලට බත් මාළු පිණි දැම්මා. 5-6 දෙනාටම අරක ඉඳගෙන කන්න කිව්වා. ඊට පස්සේ හයි හත්තියේ තියෙන ඌ ඉස්සෙල්ලා කෑවා. පොඩි පොඩි ඌ අරව හලහලා කෑවා. ඉතුරු වෙච්ච ඌවත් කෑවා. පැදුරේ වැටිච්ච ඌවත් කෑවා. කාලා ඉවරලා නැගිටිනකොට පිංගම් විතරයි පුතා. පැදුරු වලත් නැහැ කොහෙවත් නැහැ. ඉහෙන් බහින රෝගෙකුත් නැහැ අදට. ඈ අපි කන්න පුරුදු වුණානේ. අපි කන්න පුරුදු වුණා. දැන් ඕලෙවල්ල කාටත් කවනවා පුතා. ඕලෙවල්ල කාටත් කවනවා. ඕලෙවල්ල කාට අන්දන. ඕලෙවල්ල කාගේ සපත්තු දෙක දාන. ඕලෙවල්ල කාගේ බෑග් එක අරන් යන. මේ එක ළමයෙකුට කැත්තක් උදැල්ලා පොරවා පිහියක් අතට පායට හුරු නැති අනුන් මත යැපෙන කාලකන්ණියෝ ජාතියක් හැදුවේ මේ අලුත් පහේ ගෑනු. මේ වටේ රැස් වෙලා ඉන්න අලුත් පහේ ගෑනු. මගේ ඇහි කොනකට ඔව් ඇත්තෙම මට චෝදනාවක් දෙනවා ගෑනුන්ට බයිනවා කියලා අප්පා. මට චෝදනාවක් තියෙනවා. අම්බගලා අඳුරුත් මට දවසක් කිව්වා ගෑණියා කෝල් කරලා කියලා බයිනවා කියලා කිව්වා කියලා. මං ඊපස්සේ ඇහුවා මට කියන්න මේ ලෝකේ ස්වාමියා වැඩිපුරම බැන්නනම් බැන්නේ කොයි බිරිඳටද? තමන්ගේ බිරිඳට. ස්වාමියා වැඩිපුරම බැන්නොත් බනින්නේ තමන් බිරිඳට. බිරිඳ වැඩිපුරම බැන්නේ කවරනම් සැමියෙකුටද? තමන්ගේ සැමියාට. දෙමව්පියෝ වැඩිපුර බැන්නොත් බයින්නේ තමන්ගේ දරුවන්ට.
ගුරුවරයෙක් වැඩිපුරම බැන්නොත් දඬුවම් කළොත් අවවාද කළොත් කරන්නේ තමන්ගේ ශිෂ්‍යයන්ට. එවනේ මේ ඉන්න ගෝල බාලාදීන්ට අඹගල හාමුදුරුව අවවාද අනුශාසනා කරන් දෙන්නේ නැහැ. කම්මිරි කන් දෙන්නේ නැහැ. උදේ පාන්දර කූද්දන්නේ නැහැ. මොකවත් නැහැ. හැබැයි මේ පොඩි හාමුදුරුවරුන්ගේ ගුරුවරයා බලාගෙන ඉන්නේ වැඩිපුරම ටොකුවා ඉන්නේ ගුරුවරයා. ඔය ටොක්ක හරි වටිනවා. ඉස්සර කරුංකා ගැටෙන් ගහන්නේ පුතේ. ඉස් මුදුනට මොලේ හෙල්ලෙන්න ගහන්නේ කරුංකා ගෙඩිය. ඉරට්ටෙ ගහලා කරුංකා ගෙඩිය ඉරට්ටෙ මෙහෙම නැමෙනවනේ කරුංකා ගෙඩිය ගහපුවාම. මෙහෙම ගහපුවාම පුතා බම්පේ ලයන්නේ. තාට්ටේ වැදිලා. එතකොට මොලේ අවදි වෙනවා. ගුරුවරයාට පසු කාලයක කරුංකා ගෙඩියෙන් ගහපු එකට සාදුකාර පවත්වමින් වන්දනා කරනවා පුතා. ඇයි මහා ප්‍රඥයෙක් නිර්මාණය කරන්න කම්මැලි නැති ලෝකයේ දිනන්න වන්දනීය පුජ්‍යලය නිර්මාණය කරන්න දීපු දඬුවමට වඳිනවා. ඔව්. ඒ කාලේ එහෙමයි තිබ්බේ. එයින්ද මම මේ කියන්න හැදුවේ. ඕනම කෙනෙක් ඒ වැඩිපුර බයින්නේ. ඇයි? වෛරයට. වෛරයට නෙමෙයි පුතා හදන්න. නිර්මාණය කරන්න. හිතේ තියෙන වේදනාව මේ ලංකාව හදන්න ඉන්න බලවත් පිරිසක් ලංකාවේ ගෑන. නමුත් ලංකාවේ ගෑනුන්ට කුලප්පුවක් හැදිලා. පර ගැති පරසිරිත් පුරුදු වෙලා කුලප්පුවක් හැදිලා. ඕනෑ දේ නෙමෙයි එපා දේ කරන්න. මිනිස්සු වැඩ කරන්න ඕන ජාතියක් කියලා අඳුනාගෙන මේ පොඩියුන්ට පුංචි කාලේ ඉඳලා වැඩ පුරුදු කරන්න එපා. පොඩියුන්ට ආකල්ප පුරුදු කරන්න එපා. පොඩියුන්ට පරිසරය පුරුදු කරන්න එපා. ඒක නෙමෙයි කරන්න. පරිසරය පුරුදු කරන්න නැහැ පොඩි කාව. පයින් ගෙනියන්න. ඇවිදින්න දෙන්න ඕන. වැස්සට තෙමන්න ඕන. අව්වේ වේලන්න ඕන. වැල්ලේ පෙරලෙන්න ඕන. ගොම මැටි පස් පොළව අත ගන්න ඕන. එතකොටනේ මේ මහ පොළවේ මිහිමඩල ජීවත් වෙන්න හම්බෙන්නේ. ඈ දැන් මැරුණොත් එහෙම අම්මයි අප්පච්චි දෙන්න. කුඹගෝසකගේ වාගේ. කොහොමද පුතා වරොත්තු දෙන්නේ මේක? දැන් කාගේ හරි ගෙදරකට වැටිච්චාම මේකට අර අම්මයි අප්පච්චි වායි කවයි. පොවයි. අන්දයි. සපත්තු දෙක දායි පොලිස් කරලා. ඉස්කෝලේට යනකම් කරේ තියාගෙන යයි. එහෙම කරන්න ඉන්නවද කවුරු? නෑ. ඊට පස්සේ අරකට සියදි විනාසා ගන්න තැන මිස වෙන එකක් උරුම වෙන්නේ නැහැ. හැම තැනින්ම තාඩන පීඩන වද හිංසා නිග්‍රහයි. ආන් ඒක නොවි හුදකලා වෙච්ච දවසක තනියෙන් නැගිටින්නට පුළුවන් බලය ඇති. ලෝකේ අඳුනාගත්ත පරිසරයට ඔරොත්තු දෙන මිනිහෙක් නිර්මාණය කරන්න වග කිව යුතු උත්තමාවි අම්මා. ඒකට වීරිය කරන්න ඕන. අම්මානේ ගෙදර බුදුන්. ඈ ගෙදර බුදුන් අම්මා. නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන්? අම්මා. පුබ්බාචරි අම්මා. මේ උතුම් වරප්‍රසාදයන් හිමි අම්මා වර්තමානයේ බලන්නකෝ. වර්තමානයේ බලන්න. නෑ හාමුදුරුවනේ අපි ඉතින් උගන්නන්නනේ මේ ඔට්ටු වෙන්නේ. මට කියන්න දැන් දශක හතරක් විතර උගන්නාපේ උන්කො. කොහොම මේ දශක හතරක් විතර උගන්නාපේ උන් ලංකාවේ? හෙට උදේ මම මේ බණ කියන හින්දා කියන්නේ හෙට උදේ ලංකාදීප පත්‍රයේ දිනමින පත්‍රයේ දිවයින පත්‍රයේ ඇතුළු පත්‍ර ටික ගන්නකො. පත්‍ර ටික අරගෙන මෙහෙම තියන්න පොලිමට. හැම පත්‍රයේම මුල් පිටු ටික බලන්න. මේ දශක කීපයක් හදාපු මිනිස්සු කරපු ක්‍රියාකාරකම් ටික අර පත්‍රයේ පිටුවේ තියෙනවා. ඔක්කොම අපරාධ පුතා. ඔක්කොම අපරාධ තියෙනවා. ඒ පත්‍ර පිටුවල සම්වර්ධනීය පුණ්‍යවන්ත වූ මානවීය ගුණෙන් යුතු කළ සේවාවන් ක්‍රියාකාරකම් පත්තරේ පිටුවේ නැහැ. අපරාධ ගොඩක්. හොරකම් මැරකම් දූෂණ සල්ලාලකම් කැපීම් කෙටීම්. මං අද එන ගමන් අහගෙන ආවා ප්‍රවෘත්ති වලට කියනවා 10 දෙනෙක් මරලා හඳුන්නේ කපලා කොටලා අද තැන් තැන් වල. මේ අද වාර්තා වෙච්ච ගාන 10ක් කපලා කොටලා මරලා තැන් තැන් වල විවිධ හේතුන් මත මේ ලංකාවේ
අපේ මිනිස්සු දෙමළ නෙමේ සිංහල, මුස්ලිම් නෙමේ සිංහල, කතෝලික නෙමේ හින්දු නෙමේ, ඉස්ලාම් නෙමේ බෞද්ධ. ඇයි මේ? කොහෙද මේ යන්නේ? හරිද යන ගමන? අම්මලා හරිද? පුත්තු ටික දූවරු ටික ආම් බන්ධනාගාරේ කොටසක්. කොටසක් අර මගේ මල්ලි වැඩ කරන්නේ වීරවිල බන්ධනාගාරේ. කොල්ලො 700ක් විතර ඉන්නවා ඉස්කෝලේ නිමා කරලා කුඩුවලට ඇබ්බැහි වෙලා රැඳවියෝ හැටියට. කොල්ලොන්ට අවුරුදු 18යි 19යි 20යි 21යි. රටේ ජව සම්පන්නව පිරිසෙන් 700ක් එක හිරේක කිව්වහම රෝගාතුර වෙලා ඇටදිරල. මේ රටට හෙටක් තියෙනවා? මේ රටට හෙටක් නෑ. කවුද එවුන් හැදුවේ? එවුන් හැදුවේ අම්මලා, වැදුවේ අම්මලා, හැදුවේ අම්මලා. අයිතිය තාත්තගේ. තාත්තගේ අම්මගෙන් සැදුන්ලත් ගේ ඇතුලේ නිර්මාණය කරලා එළියට දීපු අය. ස්වාමීන් වහන්සේලාත් යම් වගකීමක් ගන්න ඕන. අපි හිටියට හාමුදුරුවනේ මේ වෙන වේගෙන යන විනාශය සියසින් ආධ්‍යාත්මයෙන් දැකලා වැඩපිළිවෙලක් හදාපු මහානායක තුන්නිකායේ, අනුනායක තුන්නිකායේ, අධිකරණ නායක තුන්නිකායේ, ඒ පාර්ශවයේ මහානිකාය, බී පාර්ශවයේ මහානායක, සී පාර්ශවයේ මහානායක, ඩී පාර්ශවයේ මහානායක කියලා එකක ඉන්නවා 60ක් විතර නායක. කෝ ලෝකානුකම්පාවෙන්, පජානුකම්පාවෙන් ලෞතුරා තථාගත අමාමෑණේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍ර දේශනාවට අනුගතව විනය ශික්ෂණේ පිහිටා ධර්මයට අනුගතව චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුසාය කියන දෙව් මිනිසුන්ගේ යහපත අභිවෘද්ධිය පිණිස චාරිකාවේ හැසිරෙන්න කියාපු අය කෝ? නෑ, වග කීම අතෑරියා, වග වීම අතෑරියා, යුතුකම අතෑරියා, සම්බුදු දහම අතෑරලා ලෞකික රාගික කෙලෙස් බර ලෝකේ මටසිලුටු හුරුබුහුටි ගමනක යනවා. මම මේ උඩ බලාගෙන කෙල ගහනවා නෙමෙයි නායක හඳුන්නේ. වැවෙන්නේ නෑනේ, මේක දැන් විනාශ වෙලා ඉවරනේ. දැන් හරි නැගිටියේ නැත්තම් වහල්ලු වෙච්චි දවසටද නැගිටින්නේ? මේ පොඩි උන්ගේ තව අවුරුදු 10ක් යනකොට මේක වහල් වෙනවනේ. දැන් රට උකස් තියාන 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 ගිහිල්ලා රටේ හොඳ මෙවුන් ටික පණ නැති ජාතියක් වෙච්චි ගමන් මේ උකසට සින්න වෙච්චාම මේ රට බද්දට දීලා 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 සින්න වෙනහම සින්නක් කර අයිතියට මේක ලියා ගන්නවා. ඊට පස්සේ ඔවුන්ගේ පාලනය යටතේ මේක පාලනය කරන්න ගත්තු ගමන් අපි වහල් වුණා. මේක ඇස්සල්ට පේන්න එපා, නුවණට පේන්න එපා. පරජාතියක පරදේශයක වහල්ු වෙච්චි ගමන් අය වන්දනා කර කර ඉන්න හම්බෙයිද? කෝ බුදුහාඳුරු ඉපදිච්ච ඉන්දියාවේ බුදුදහමකෝ? සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලැබලා බුදු වෙලා උන්වහන්සේගේ ජීවිතේ වැඩි කාලයක් වැඩ වුණ 45 වසක් මුළුල්ලෙහිම බුදුබණ දේශනා කොට වදාළ ලක්ෂ ගානක් මහරහතුන් වහන්සේලා පිරිවරාගෙන ගිහිල්ලා හදාපු වෙහෙර විහාර ආරාම මේවාගෙන් සමන්විතව තිබුණු දිව්‍ය ලෝකයක් වාගේ නිර්වාණගාමී පුරවරයක් නිර්මාණය කරපු සම්බුදු දහම කෝ ඉන්දියාවේ? නෑ. යම් බලයලත් ජාතියක් විසින් පුතා සතුරෝ වූ ගමම්ම වහල්ලු කරගෙන සියල්ල විනාශ කරලා දානවා. එහෙම ජාතීන් මේ ලෝකේ ඉන්නවා මිත්‍යා දෘෂ්ටික. ආන් ඔවුන්ගේ ග්‍රහණයට අහු නොවි මේ සම්බුදු දහම ලෝපුරා පතුරුවාලන්නට වග කිව යුතු, වග විය යුතු උත්තමයෝ බුද්ධ පුත්‍රයින් වහන්සේලා. උන්වහන්සේලා නැගිටින්න ඕන, නැගිටලා මේ ජාතිය අවදි කරන්න ඕන, අවදියෙන් තියන්න ඕන. විලිබිය ඇති ජාතියක් හැටියට දෑත දෙපාය වීරියෙන් ශක්තියෙන් නැගී හිටින අභිමානවත් පිරිසක් කරන්න මාන්සි ගන්න. මම බොහෝ දේවල් කියන්න යන්නේ නැහැ. වේලාවේ හැටියට මේ ගාථාවේ එක වචනයයි විස්තර කරන්න. උට්ටාන සම්පද නොපසුබස්නා වීරියෙන් වැඩ කරන්න ඕන.
එතකොට තමා ජීවිතය දිනන්න හම්බෙන්. මේ චූටි අය වැඩ කරවන්න ඕන. වැඩ දන්නේ නැහැ. එහෙනම් පුංචි උව වැඩෙහි යොදවන්න ඕන. පුංචි කාලේ සුදු මහත්තයාට වයස කීයද? 14. ඒ කහින්මහි පිළගායට නඩුහන කාලේ ඉඳ ළඟයි වාගේ මට පේන්නේ මේකා දැක්කම. අවුරුදු 14යි මෙන් බලාපන්. අවුරුදු 3ක ඉතර එකෙක් වාගේ මට පෙවුනේ. නෑ අවුරුදු 14යි. මම පුතාට වත්ත මතකද? ගෙදර වත්ත මතකයි. මම මේ මම පුතා තේමා කරගෙන මෙතන ඉන්න පුතු ඔක්කොටම සහ ඒ පුතුන්ගේ අම්මලාට කියන්න හදන්නේ මේක. වත්ත මතකයිනේ? පොල් ගස් කීයක් තියෙනවද? මතක නැහැනේ. පොල් නැද්ද වත්තේ? ඈ පච්චේ, කගේ වත්තේ පොල් නැහැ. මං අහන්න ගිය එක හරියන්නේම නැහැ. වත්ත දෙකක් තියෙනවද? අරකේ තියෙනවද? ඒකේ කීයක් තියෙනවද? පොල් ගස් පහක් විතර තියෙනවා. ඒ පොල් ගස් පහ පුතාට මතකද කවුද හැදුවේ කියලා? තාත්තා හැදුවත් දන්නේ නැහැ. ගොඩක් උසයිද? ආ එහෙනම් තාත්තා හදන්නේ නැද්ද? එහෙම නැත්නම් තාත්තාගේ තාත්තා හදන්නේ නැද්ද? මම පුතාගේ උපන්දින 14ක් පහු වෙලානේ. උපන්දින 14ක් පහු වෙලා. මම පුතාගේ අම්මයි අප්පච්චි දෙන්නාට සිහිය, බුද්ධිය, නුවණ හරියට තිබ්බා නම් මම පුතාගේ ගත වෙච්ච උපන්දිනෙන් උපන්දිනයට කේක් කපන්නේ පුතා. ඔව්. ඉටිපන්දම් පත්තු කරලා නොදන්නා ඉංග්‍රීසි කිය කියා මේ ඉන්න ගෑනු ඉන්නා නේද? Happy birthday to you. මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ මේකි. සිංහල දන්නේ නැති. මේ කියන්නේ මොනවද දන්නේ නැහැ. කපනවා කේක් කරුත් එක්ක. ඔව්. වල්ම වල් පරජාතිය. මේ කාගේ පළවෙනි උපන්දිනයේ ඉඳලා පොල් පැලේ පොල් පැලේ පොල් පැලේ තිබ්බා නම් කොල්ලට අවුරුදු 18 වෙනකොට පුතා පොල් ගස් 18ක් තියෙනවා. අම්මා යප්පච්චි දෙන්න හදිසියේ මැරුණත් පීදිච්චි පොල් ගස් 15ක් සහිත පොල් වත්තක් ඌට තියෙනවා. අය කාටවත් අතපාන්න ඕනේ. පොල් ගස් 15කින් වැටෙන ගෙඩි, අතු, කොළ, හනසු ඒ ඇති මූට ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මීකුණ පෙන්නලා කිව්වා කෝටිපතියෙක් විය හැකි වස්තුවක්. මීකුණ. මීකුණ පූසෝ ඉන්නේ කුඩ විකුණලා කෝටිපතියා වුණා පුතා. දිරිය ඇත්තම් මොනවද කරන්න බැරි? නවලෝක මුදලාලි. ඕලෙවල් පහක්ද? නවලෝක මුදලාලි. නෑ. අවසානයේ නවලෝක මුදලාලි මැරෙනකොට පුතා විශේෂඥ වෛද්‍යවරු සිය ගානකගේ භාරකාරයා හැටියට මැරුණා. නවලෝක රෝහලේ අධිපති විශේෂඥ වෛද්‍යවරයා රැකියාවට එන්න එයාගේ අවසරය ඕනේ. අනුමැතිය ඕනේ. හැබැයි ඕලෙවල් නෑ. ලෝකෙ දිනුවා. උත්සාහවන්තානම් ජනානම් කිම සාදියම් උත්සාහවන්ත මිනිසුන්ට මොනවද කරන්න බැරි? ලෝකෙ දිනන්න පුළුවන්. ඒකට වීරිය කරන්න ඕනේ. චූටි කාලේ ඉඳලා පුරුදු කරන්න ඕනේ. ආධ්‍යාත්මයෙන් වීරිය වඩන්න. වත්ත පිටිය සරුසාර කරලා බෞභෝග සම්පත් හදලා. මං ඊයේ රාත්‍රියේ ධර්මදේශනාවට එන්න ඉස්සෙල්ලා උදේ වරු මඤ්ඤෝ කවලවල් 500ක් හිටෙව්වා. තමිල් ළමයෙක් ඉන්නවා. ඒ ළමයාව සම්බන්ධ කරගෙන මං ගානට කෝටු ටික කපලා හිටවන තාලේ ගෙනහිල්ලා කියලා දීලා අගමුල ඇතිව මේ මෙහෙම හදන්න කියලා. ඊට පස්සේ ඔක්කොම කෝටු ටික කපලා බණට එන්න ඕන්න මෙන්න කියන කම්මං සූකුළු අවුවේ ඔව්ව හැදෙව්වා. හදවලා දෙයිගස් මගේ 200ක් මැරුණා ඉඩෝරෙට. මං 200ක් මැරුණා ඉඳ 400ක් හිටෙව්වා පුතා. ආපහු ඇයි පරදින්නේ?
පරදින්න ඕන්න. අපිට හයිය තියෙන වෙලාවේ කරන්න කලාන කාටවත් අතපාන්නේ නැතුව ජීවත්වෙන්න පුළුවන්. මයි යනෝයි සමහර පන්සල්වල මන් දැකලා තියෙනවා පින් පෙට්ටි අතියලා දෙනවා ලයිට් බිලට කියලා. ලයිට් බිලට මං කවදාකවත් පුතා පිනට ලයිට් බිලට දාපන් අරකට දාපන් මේකට දාපන් කියලා අරන්නේ. මට දෙහි මුරයක් කැඩුවාම අවුරුද්දෙම ලයිට් බිල් දැම්ම හැකි. එක දෙහි මුරයක් කඩාගත්තාම අවුරුද්දෙම ලයිට් බිල් දැම්ම හැකි. දෙහි ගසීයක් දෙසීයක් තියෙනවා කාටවත් ඇයි අතපාන. මේ මහපොළොව සරුසාර පල දෙද්දි බවභෝග සම්පල් ලබා දෙද්දි දිරියෙන් ලෝකේ ජයගන්න පුතේ බැරි නෑ. මිහි මඩල ලෑස්ති වෙලා ඉන්නවා උදව් කරන්න. සූර්ය දිව්‍ය රාජයා ලෑස්ති වෙලා ඉන්නවා උදව් කරන්න. වාතලය ලෑස්ති වෙලා ඉන්නවා උදව් කරන්න. ගහකොළ තුරුලතාව ලෑස්ති වෙලා ඉන්නවා උදව් කරන්න. මේ වැගිරෙන මහා වරුසාව අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මහ සයුරට ගලා යාමට ඉඩ නොදෙමි කියන උදාර වාග්මාලාවෙන් සැදුල්ලත් වීර්ය වැඩු පෙර රජ දරුවෝ වැව් 3600ක් කරවා ඇලදොල ගංගා කෙත්වතු නිර්මාණය කොට මේ ජාතියට පූජා කළේ ණය නැති බය නැති ජාතියක් හැටියට නැගිටින්න. එහින්දා නැගිටින්න ඕනේ වීර්ය කරලා. ඒ උතුම් දහම පුතා අපට මේ රටට මිහිඳු සංස්කෘතිය මත ලැබිච්ච දායාදේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් බුද්ධ වචනය මේ දෙරණේ ස්ථාපිත කරලා සූ සැට කලාවක්ම මේ දෙරණේ ක්‍රියාවට නම්වමින් ලෝකේ ජනගහනය අතර ඉදිරියෙන් හිටියා අපිත්. ඒ කාලේ ඉඳලා තියෙනවා අපේ හඳුන්නේ පොළොන්නරුව යුගය අනුරාධපුර යුගය අධ්‍යයනය කරනකොට කෝටි 20කට වැඩිය සෙනග අපේ රටේ. ඒ කෝටි 20ක් එහා ගියපු ජනකායකට කණ්ඩ දීපු අපේ රට කෝටි 2යි කාලක් ඉන්න මේ වෙලාවේ කණ්ඩ දෙන්න නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයා පොල් කට්ටක් අරන් යනවා හිඟා කන්න. ඔව් මේකද පුතා පිම්බිම. එයින්දා රත්තරන් සත්පුරුෂ මිනිස්සු හැටියට ඔබ දිරියෙන් මේ ලෝව ජයගන්නට වීරිය කරන්න. වැසිබර කාලගුණයක් පවතින නිසාවෙන් බොහෝ දේ කිය කියා මං කාලේ මරන්නේ නෑ. තව කියන්න තියෙනවා පුතා මං ඔය කිව්වේ නොපසුබස්නා වීරියෙන් වැඩ කරන්න ලෝකෙ දිනන්න පුළුවන්. කීර්තිය අභිමානය ඇති සත්පුරුෂයන් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණය සතිමතෝ සිහිය පිහිටුවා ගන්න ඕන. සුචිකම්මස්ස යහපත් වූ ක්‍රියාකාරකම් හිම නියලෙන්න ඕන. සුචිකම්ම හාඳුරුවරුන්ට හූනියම් මන්තර ගුරුකම් නස්සාස්ත්‍ර මෙව්වා තහනක්. ඔව් හාඳුරුවරුන්ට මෙව්වා තහන. ඇයි මේවා සුචිකම්ම නෙවෙයි, ඒවා වැරදි කර්ම. එව්වාගෙන් අයත් වෙලා ජීවිතය නිර්මාණය කරන්න ඕන. එහිඳා වගකීමෙන් වගකීමෙන් යුක්තව යහපත් ක්‍රියාවන් හිම නියලෙන්න ඕන. සංඤතස්සච සික්ෂණේහි පිහිටන්න ඕන. ශික්ෂාව තියෙන්න ඕන. නාකි වෙලා ඇටමාල දාගෙන ඉන්න අතපයි දිරනකන් ඉන්න ඕන නේද? දැන් මේ ආයත සිල් ගන්න කියලා කිව්වොත් එහෙම තව ටිකක් කල් තියෙනවා ඉතින්. සිල් ගන්න බල සිල් සමාදන් වෙන්න කල් තියෙනවද? ඈ හයිය තියෙන වෙලාවෙ නේ නැ සිල් ගන්න ඕන. ඈ සිල් බින්දින්නේ හයියට නේ? හයියට තමයි සිල් බින්දින්නේ. ඈ කෙල්ල කොල්ල යාළු වෙන්නේ, පැනලා යන්නේ, දූෂණ කරන්නේ, ඔව්වා මෙව්වා වෙන්නේ මේ නාකි අයගෙන් නෙමෙයි, හීන් අයගෙන්, තරුණ අයගෙන්, මැදියන් අයගෙන්. එතකොට ඒ කාලෙට සිල් ඕන. අධ්‍යාපනයේ පිහිටන්නේ විද්‍යා දදති විනය. අධ්‍යාපනයේ පිහිටන්නේ ශික්ෂණය තිබ්බොත්. නැත්නම් අධ්‍යාපනයේ පිහිටන්නේ නැහැ. එහෙනම් ඉගෙන ගන්න වයසේදීනේ සිල් ඕන, විනය ඕන. ඒ වුණාට අපේ රටේ වැරදි ආකල්පයක් තියෙනවා. සිල් ගන්නේ නාකි වුණා. නාකි වුණාම ගත්තත් එකයි නැතත් එකයි බලන්න. ඈ සිල් ගත්තත් එකයි නැතත් එකයි පණ නැහැනේ. ඈ ස්නායු මැරිලා අතපය වේලිලා හං ඇකිලිලා ඇට දිරලා
අය සිල් පින්ද ඇති මේ කට කෙලින් ඉන්න බැරු. කෙලින් ඉන්නත් බැරි කොට සිල් පිඳින්න විදිහන්න. හිතේ ඇති බිඳින්ද නමුත් බිඳින්ට බෑ. ඒක නිවෙන් ඒ වයිසේද තියෙන්න පුතා ආදර්ශ සම්පන්න වැඩිහිටියෝ කුල දෙටුවෝ හැටියට ජීවිතයේ බාල පරම්පරාවට යම් යම් සත්පුරුස පණිවිඩ ලබා දෙනෙක් යහපත් ගුණවත් ආදර්ශ සම්පන්න මාවතක පිහිටනෙක් ආරෝග්‍ය මිච්චේ පරමංච ලාබන් සීලානු බුද්ධානු මතන් සුතංච ධම්මානු මත්තේ චාලීනතාච අත්තස්ස ද්වාරා පමුකා ජලේති. අත්තස්ස ද්වාර ජාතකයේදී බුදුහාමුදුරුව දේශනා කරනවා වැඩිහිටියෝ ඉන්න ඕන කුල දෙටුවෝ හැටියට බාල පරම්පරාවට ආදර්ශ සම්පන්න මග පෙන්වීම කරන්න. ඒකනේ එවුන්දලා බාල පරම්පරාව කමින් විනාශ කරමින් වෛර කරමින් නැතිසිල් ඇතයි පෙන්නා අපායට යන්න නාකි වයසේ ඔට්ටු වෙනවා. අය නිවන් යන්න නෙමෙයි ඔය සිල් ගන්න එන අය නිවන් යන්නද? නෑ නෑ, එතරම් තියෙන බොරුව වංචාව හොරකම් කිරියම්මාවරුන්ගේ දානවලට යනවා නාකියයි මං දැකලා තියෙනවා. හයි හත්තිය තිබ්බ කාලේ දුවපු දිවිල්ල මට හොඳට මතකයි. අපේ පැත්තේ ඉන්න ආම්මණ්ඩි කෙනේ මාවිලා මරලා පුතා එකගේ ඔළු ගෙඩිය කපලා අරගෙන ලිපේ දාලා පුච්චලා සම්බෝලේට අඹරලා මිනිහට දුන්නා කියන්නකෝ. ඕ හොර මිනිහත් එක්ක පැනලා යන්න. ඕ අනේ අරුන්දා දන්නේ කරෝල පුච්චලා ඇඹරුවා වාගේ රහයි උන්ද කෑවා. ආඳුරු කියන්නේ වෙදකම් කරලා කරලා මිනිස්සයා මැරුන් නැතුව බේරුණා. හැබැයි ඇස් දෙක පේන්නේ නැතුව ගියා. දත් ටික ඔක්කොම වැටුණා. මේක අරකට එක්ක ගියා. මගේ ඇහැටම පේන්න පණුව ගහලා මැරුණේ ලොක්කා. අරුන්දා වරන් ගියපු එකට පණුව ගැහුවා. ලොක්කි මැරණකම් මම බලන්න හිටියේ නිදාන කතාව කියන්න. මං කොල්ලන්ට කියලා තිබ්බේ පාසිකූලේ මට කියන්න එපා කිව්වොත් මං කතාව කියනවා. මුණුපුරෝ තමයි හිටියේ එතකොට එවුන්දගේ දරුවෝ දෙන්නට එච්චර හයිය නැහැ. මං ගියා. මට එන්නම කිව්වා. ඔබ වහන්සේ මොනවා කිව්වත් කමක් නැහැ වඩින්න කිව්වා. මං ගියා. මාවිල් ඔළුවේ කතාව කිව්වේ පුතා. ඔව්. මම මේ තිබිජි වටේ තිබිජි බෝඩ් වල තිබ්බ ඔක්කොම පාලි පාට ටිකක් කිව්වා. බැනර් එකේ දාලා තියෙනවා වය ධම්මා සංඛාරා පරලෝ සැපත් අහවල් උපාසක අම්මාට අමාමා නිවන් සැප ලැබේවා කියලා. ඒකත් කියවව්වා. කියවලා මේ තියෙනවා ඔක්කොම මෙවුන්දට ලැබෙයිද? මෙවුන්දගේ චරිත මෙහෙමයි. මාවිලාගේ ඔළුව අඹරලා අරුන්දට දීලා එවුන්දාගේ ජීවිතය විනාශ කරලා මෙවුන්දා රඟපාපු රඟපෑමට හම්බෙච්ච දායාදේක මෙලවදි කොටසක් හම්බ වුණා. පරලෝදි ඉතුරු ටික තියෙනවා. නරකාදීකමයි උපදින්නේ කිව්වම නරකාදීක උපදින්. ආයෙ එකෙන් එළියට එන්න හම්බෙන්නේ. කිරියම්මාවරුන්ගේ දානෙට යන පත්තිනි අම්ම වෙනුයි. වල්කොම ඇවිදලා 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 බෝලන් හයිය තිබ්බ කාලේ. ඕ පත්තිනි අම්ම දකුණු තනේ කල්ලා ගැහුවා කියනවනේ පණිපුර ගිනි ගන්න. උන්දගේ දැඩි අදිෂ්ඨානයක් ඇති සීලයේ බලය. මා මෙතෙක් පතිවෘතා සීලය මනාකොට ආරක්ෂා කරමින් දිවි ගෙව්වා නම් මාගේ ස්වාමියාගේ සිතැඟියාවන් අභිබවා නොයා මා දිවි ගෙව්වා නම් මාගේ ඒ සීලයේ බලයෙන් මාගේ ස්වාමියාටත් මටත් මේ පඬිපුර වැසියෝ කළ අසාධාරණයට සාධාරණයක් මේ ලෝකයට පෙන්වා දෙන්න වේනන් දෙවියෙක් වෙත්වා කියලා ගැහුවාලු මෙවුන්දා දකුණු තනේ කඩලා පඬිපුරට. පඬිපුර සූගාලා ගිනි ගත්තලු පුතා. උන්දගේ ආශ්චර්ය සීලේ ආශ්චර්ය. එහිඳ උන්දව දේවත්වයෙන් පුදන්න ගත්තා. ඒ උතුම් දේවත්වයෙන් පුදන අම්මා වෙනුවෙන්නේ මේ ආම්මණ්ඩිලා යන්නේ අරුන්දා වෙනුවෙන්. එවුන්දා වෙනුවෙන් යන්න මෙවුන්දලාට සිල් තියෙන්න දෙපැ. ඈ නාකි වෙලා ඇවිල්ලා පන්සලේ අටසිල් ගත්තට අවුරුදු 60ක් වෙනකන් ආපු අර අතීත කතාව. අතීත කතාව වලදාලා දෙයන්නේ නෑ. එහෙමනම් මැරිලා ඉපදෙන්න ඕනේ.
ඒක වලදාන්න බෑ. චරිතය දිහා බලන්න. චරිතය දිහා බලලා සංසාර ගමන පුරාවට මෙවැනි දොස් මගෙන් නොවේවා කියලා පින් පුරන්න. වංචා කරන්න එපා. ඒ පින් පුරලා අකුසල ශක්තිය අභිබවා ගොස් කුසල ශක්තිය මුහුකුරා යන්න. හැබැයි කර්ම දෙකම විපාක දෙනවා. ගුණ වශයෙන් සහ නුගුණ වශයෙන් තමන් කරපුවා තමන් විඳවන්න ඕන. බුදුහාමුදුරුව කරලා තිබිච්ච අකුසල කර්ම බුදු වෙලා 13ක් විපාක දුන්නාන. තුදුසක් අකුසල කර්ම විපාක දුන්නා. බුදු වෙලා මුගලන් මහරහතන් වහන්සේ අර්ධ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් අග්‍රම උත්තම රහතන් වහන්සේ. අම්මටයි අප්පච්චිටයි දීපු වද හිංසා නිසා බුදු වෙන භවයේ පල් හොරු නිවන් දකින නිර්වාණගාමී වෙලා ඉඳිද්දි මහරහත් පදවිය ලැබිලා අග්‍රස් අගසව් තනතුරුහි පිහිටලා අර්ධිමතුන් අතර අග්‍ර අසුරු සැනින් යොදුන් ගණන් දුර යන්නට පුළුවන් ප්‍රාතිහාර්ය පාණ්ඩ උත්තමයාණන් වහන්සේ පස්සේ කර්ම විපාකයට පිටුපාන්න බැරි හින්දා පල් හොරු ගහලා 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 පුතා දඬු මුගුරු වලින් අතපය කෑලි කෑලි වලට කැඩුවා. ගසලා මැරු විපාක දුන්නා කරුමේ. අම්මයි අප්පච්චිරයි කරපුවා. එහින්දා මතක තියාගන්න පුතා, නාකි වෙලා නෙමෙයි සිල් ඕන. මේ සිල් බිඳින්න පුළුවන් වයසේ ඉඳලා සිල් රකින්න ඕන. චූටි කාලේ ඉඳලා සිල් රකින්න ඕන. එතකොට තමයි මේ මිනිහා සීලයෙන් සුපෝසිත මිනිහෙක් හැටියට ලෝකයට පිරිමැහෙන උත්තම ආදර්ශ සම්පන්න මානව ජීවිතයකින් යුක්ත වෙන්නේ. එවැනි උතුම් ගුණධර්මයන්ගෙන් සමන්විත කුම්භගෝසක ලෝකයේ දිනු ආකාරය වර්ණනා කරමින් බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහා නරේන්ද්‍රයා ඇතුළු මැති ඇමති රටවැසි සියලු දෙනා කරණ කොටගෙන දේශනා කොට වදාළ මේ ගාථාව නිමාව සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරහත් මගඵල පිළිවෙලින් බොහෝ පිරිසක් අමා මහ නිවණින් සැනසීමටපත් වුණා. ඒ උදාර ශ්‍රී සද්ධර්මයේ බල මහිමෙන් දැඩි අදිෂ්ඨානයකින් යුක්තව මේ එක්කාසු වෙලා ඉන්න සියලු දෙනා කාලගුණය නොසලකා මේ රැඳී ඉඳිමින් ධර්මයේ ශ්‍රවණය කරන්න මහන්සි ගත්තේ බොහෝ දේ නැතත් පුතා ජීවිතයේ උත්තාන වීරිය ඇතිව ශික්ෂණයකින් ජීවිතේ ජය ගන්න මහන්සි ගන්න. පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න මහන්සි ගන්න. ගෙදර දොරේ වැඩපළ ටිකට මහන්සි ගන්න. පරිසරයේ අවබෝධිත දරුවෙක් හැටියට ලෝකයේ දිනන්න මහන්සි ගන්න. තරුණ ජව සම්පන්න අය කාටවත් අතපාන්න නැතුව හරි හම්බ කරගෙන යම් මූර්තියක් රැකියාවක් කුසලතාවයක් ඇතිව ජීවිතේ ජය ගන්න මහන්සි ගන්න. අපි හැමෝටම බැරි නෑ, පුළුවන්. මේ දේශේ ජය ගන්න පුළුවන්. පර ජාතියකට හිමි නොවෙන්නට ලෝකයේ ඉදිරියේ මේ රට නැවත ගොඩ නගන්න අපිට බැරිද? පුළුවන්. එක්කාසු වෙන්න ඕන. සමගිය බලය වේ, සැම විට සැපත ඇති වේ. අසමගිය දුක වේ, එයින් සැමටම විපත් සිදුවේ. දැන් විපත්යෙන් සිද්ධ වෙලා ඉවරයි. එහින්දා අපේ සිද්ධ වෙච්ච දෝෂ දිහා නැවත බලලා දොස් ටික ඉවත් කරලා නිදොස් වී වීරිය වැඩුවොත් මේ සබාධම බලාගෙන ඉන්නවා පුතා. අපි වීරිය කරනකම් අපිට උදව් කරන්න. එතෙන්ට එන්න මහන්සි ගන්න. ඒ සඳහා ඔබට බලය කායික වශයෙන් මානසික වශයෙන් ධර්මයේ පිහිටෙන් ගොඩනගා ගන්නට වරම් තවම තියෙනවා. වැටුණු ශ්‍රී ලංකාව නැවත නගා සිටුවමි. බිඳුණු ශ්‍රී ලංකාව නැවත ඒකාබද්ධ කරමි. දිලිඳු වූ ශ්‍රී ලංකාව, දුප්පත් යාචක ශ්‍රී ලංකාව, පෝසත් බෝසත් සෞභාග්‍යමත් දේශයක් කරමි. පාපයෙන් වැසී යන ගිනිගත් දෙරණ පුණ්‍ය ග්‍රාමයක් කොට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයෙන් සුපෝසිත මේ බුදුන්ගේ දේශය නිර්වාණගාමී පුරවරයක් කරන්නට අවදි වෙන්න, නැගිටින්න, තුනුරුවනේ ආශිර්වාදයේ ලැබමින් නැගිටින්න මහන්සි ගන්න. ඒ සඳහා සත් සිත් ආකල්ප පහළ කරගන්නට අද ජයරත්න මල්ලි තමන්ගේ දෙමව්පියන් පරපුරේ වැඩිහිටියන් පුණ්‍යානුමෝදනා කරවන්නට සිද්ධ කරන්නට යෙදුණු මේ ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයේ වෙලාවේ ඔබට මට අපට හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්මදේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සියලු දෙනාම කාලයේ පිරිමහ ගන්න අවසින් නිසා ඔය ඉන්න තැන්වල ඔහොම්ම ඉඳගෙන දෑත එකතු කරගෙන වන්දනා කරගෙන පින් අනුමෝදන් වෙන්න සූදානම් වෙන්න හැමෝම සාදුකාරයක් පවත්වන්නකෝ. ඉච්චිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී අතං ත්‍රෛතර තිලක සකලඤ්ඤය සාගර පාරගතා නිසේස නායක ගුණරත්න මන්දිරායමාන වූ භාග්‍යවත් අරියත් සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් මధుර මනෝහර කොට කුරවීකනාද ගම්බීරාලාපෙන් දේසිත මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් කොටසක් සෛලමාලාකාර විහාරීය පරිශ්‍රයේ මනරම්ව කරවන ලද සද්ධර්ම මණ්ඩපයට ගෞරව පෙරදරිව දේශකයාණන් වහන්සේ නමක් වඩමවා වඩා හිඳුවා ලෞතුරා තථාගත අමා මෑණියන් වහන්සේ වදාළ මధుර දේශනයෙන් දහම් දේශනාව පවත්වා ධර්මදානමේ මහා පිංකම සිද්ධ කර වෙලාවේදී වඩන ලද දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ඵල ධර්මයෝ විහාර ගණේ අපවත් වී වදාලා වූ නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරුවන පිං ගන්න වේනම් උන්වහන්සේලා සෑම සියලු දෙනාටමත් මේ වෙහෙර විහාර ගම්බිම් මිඩං කඩම් මම්මාවත්තල දොළ ගංගා කෙත්වතු ගහකොළ තුරු ලතා වූ තන තබා අපේ ජීවිත මේ අයුරින් දිවි ගෙවන්නට අපට ලබා දී මිය ගිය අපේම අම්මා තාත්තා අත්තා මුත්තා නත්තා පනත්තා ආදී කුල දෙටුවෝ පින් ගන්න වේනම් ඒ හැම දෙනාටමත් විශේෂයෙන් අද මේ ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයේ ප්‍රධාන දායකත්වය ගත්තා වූ එම්.එම්. ජයරත්න මුදලාලි මහත්මාණන්ගේ ව්‍යාපාරික මහත්මාණන්ගේ පවුලේ මිය පරලොව යන්නට යෙදුනා වූ එම් ජයතිලක පියාණන් වහන්සේටත් එම්.එම්. කරුණාසේන පියාණන් වහන්සේටත් චාලට් අල්ලිස් මැතිනියටත් ආදී කොට පරපුරේ මිය ගියා වූ සියලු නෑයෝ පින් ගන්න වේනම් ඒ සෑම සියලු දෙනාටම පින් කුසල් වේවා. සුජීවත් වාසය කරන හැදූ වැඩූ අම්මා ආපච්චි පවුලේ කුල දෙටුවෝ ජීවත් වේනම් ඒ හැම දෙනාටම ආයුරාරෝග්‍ය ආදී සැප සම්පත් සාධනීය වේවා. ඔබට මට අපට මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම ලෞතුරා ධම්ම අවබෝධයෙන් අවබෝධයටගෙන සසර බව දුක් නසා ලබනා මා නිවනින් සැනසීම ලබන්නට මිහිරිතර චතුරාර්ය සත්‍ය දේශනාව අවබෝධ වේවා වෙත්වා වෙම්වායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුය.